ගිය සතිය අපි වැඩ ටික පන්තිය කතා කරගෙන යද්දී මං හිතන්නේ මේ ගිය සතිය අපි අඟහරුවාද අවසාන පන්තිය කරද්දී මේ විවිධ හේතු මත ළමයි එහෙ මේ වුණා ගෲප් එක මං හිතන්නේ ඊට පස්සේ අපි ලොකු වෙලාවක් පන්ති කරේ නැහැ. රයිට්. ඊට පස්සේ දරුවනේ දැන් ඔයාලට මේ දැන් අද දවසේ මම පන්ති වැඩ ටික පටන් ගන්න කලින් කියන්න පුතේ දැන් අද මේ ඔයාලට දරුවනේ මම අද පටන් ගන්න ඔයාලට තියෙන ඩොකියුමන්ට් සෙට් එකක් තියෙනවා මේ සෙට් එකෙන් ඔයාලට දරුවනේ අද ඇවිල්ලා සිකුරාදානේ හෙට සෙනසුරාදා හෙට ඉඳලා ඔයාලට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා හෙට ඉඳලා ඔයාලට මම පන්තියේ කතා කරන්න තියෙන පේපර්ස් වල පේපර් ඩිස්කෂන්ස් ටික මම රෙකෝඩින් වීඩියෝ විදිහට කතා කරගෙන යනවා මොකද ලබන සතියේ සම්බුද වෙද්දී ඔයාලට අප්‍රේල් මාසෙ සඳහා දීලා තිබිච්ච ඩොකියුමන්ට් සෙට් එක ඉවර කරනවා. හරි සම්බුද ඩොකියුමන්ට් සෙට් එක ඉවර කරලා අඟහරුවාදා ඉඳලා සෝරි අඟහරුවාදා වෙද්දී ඉවර කරනවා. ඉවර කරලා ඊළඟ සතියේ ඉඳලා පටන් ගන්න මේ මාසෙක අදාළ අලුත් පාඩම් සෙට් එක පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මාසෙ අපි සාකච්ඡා කරනවා දරුවනේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය කියන ඒකකයයි. ඒ වගේම අපි දැන් සෞඛ්‍ය සහ ආරක්ෂාව කොටස කතා කරලා තියෙනවා. ඊළඟට චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල. ඒ කියන්නේ චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩමයි සිවිල් පාඩමයි අපි මේ මාසෙ පුනරීක්ෂණය කරනවා. එතකොට මේ ලබන සතිය අඟහරුවාද වෙද්දී ඔයාලට මේ දීලා තියෙන ડોකියුමන්ට් සෙට් එක මම ඉවර කරනවා. එතකොට අද උපරිමයක් කරනවා. ඊට පස්සේ ලබන අඟහරුවාදාත් උපරිමයක් කරනවා. ඒ මැද ඔයාලට මම කර ඒ අඟහරුවාදාදී කතා කරලා ඉවර කරන්න බැරි වුණොත් රෙකෝඩඩ් වීඩියෝ විදිහට අපි ලබා දීම සිද්ධ කරනවා. ඒත් එක්කම අද අපේ පන්ති ඉවර වුණාට පස්සේ ඔයාලගේ ගෲප් වලට මම එවනවා මූලික ඒ කියන්නේ සෝරි ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම නිබන්ධනයට අදාළව රෙකෝඩින් වීඩියෝ ටික එවනවා ටියුට් එක කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ ඒකත් එක්ක ඔයාලගේ වැඩ ටික කොහොමත් මේ අඟහරු දෙදී මම වැඩ ටික ඉවර කරනවා. මේ දීලා තියෙන වැඩ සියරම ටික අඟහරු වාදකින් අපි ඉවර කරනවා. හරිනේ. හොඳයි. එතකොට ඒ අනුව තමයි වැඩ ටික පොතේ සිද්ධ වෙන්නේ. හරි. රයිට්. හොඳයි. එතකොට හරි මම අද එක තැනකින් වැඩ ටික ආරම්භ කරනවා. හරි මම අද එක තැනකින් වැඩ ටික ආරම්භ කරන්නම් පොතේ මම එන්නම් මුලින්ම අද දවසේ වැඩ ටික ආරම්භ කරන්න ඔයාලට දීලා තියෙන ડોකියුමන්ට් සෙට් එකේ රයිට් මම එන්නම් පොතේ ඔයාලට දීලා තියෙන සෙට් එකේ T8 ෆේවර එකට එන්න T8 හරි ડોකියුමන්ට් සෙට් එකේ එන්න පොතේ T8 ෆේවර එකට ඔයාල එන්න T8 ෆේවර එකට එන්නකො හැමෝම T8 ෆේවර එකට එන්න T8 ෆේවර එකට එන්න හරි T8 paper එකේ තියෙන පොතේ බහුවර්ණ ප්‍රශ්න ටික තියෙන්නේ T8 paper එක 61 බහුවර්ණයේ ඉඳලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා 80 බහුවර්ණයේ දක්වා කොටස් ටික. හරි 61 ඉඳලා 80 දක්වා සාකච්ඡා කරන්න තියෙන T8 paper එකටයි අපි අවිලා ඉන්නේ. හරි. හොඳයි. මම කතා කරද්දී ඔයාලට වචන පැහැදිලිව ඇහෙනව නේද? එහෙම අඩුපාඩුවක් මොකුත් නැහැනේ. සවුන්ඩ් එකේ ලොකු සීන් එකක් නැහැ නේ පොඩි පොඩි සීන් නැන් ඇති ලොකු සීන් එකක් නැහැ නේ කතා කරනකොට මම කතා කරන දේවල් ටිකවල ඇහෙනවනේ ආරයිට් හරි අවුලක් නැහැ හොඳයි හොඳයි හරි පුතේ මම එනවා කතා කරන්නේ 61 බහුවර්ණයට ඔයාලා මං හිතන්නේ උත්තර ලියලා ඇති මම සාකච්ඡා කරගෙන යන්නම් අඩුපාඩු තියෙනවා නම් අපි හදාගමු පැහැදිලිනේ හරි 61 බහුවර්ණයේ පුතේ කියනවා මෙන්න මෙහෙම ඔයාලා ළඟ තියෙන බහුවර්ණ පේපර් එකයි මම මේ සාකච්ඡා කරන්නේ. ඔයාලා උත්තර ලියලා ඇති මම සාකච්ඡා කරගෙන යන්නම්. 61 සැහැල්ලු පෑසීමට අපහසු තාප සහ විදුලි සන්නායක ලෝහයක් කියලා කියනවා. හරි පාස්සන්න අපහසුයි ලෝ. හරි පාස්සන්න අපහසුයි. සමහරට පාස්සන්න අපහසුයි කියලා කියන්නේ පාස්සන්නේ සමහරට උණු වෙන්න පුළුවන්. ඒ වගේ වැඩ. ඒ වගේම තාප සහ විදුලි සන්නායක ලෝහයක් තාපය සහ විදුලිය සන්නායනය කරන ලෝහයක් කියලා කියනවා. දැන් ඇලුමිනියම් වලට එන්න. ඇලුමිනියම් ගත්තට පස්සේ ඇලුමිනියම් වල විදුලිය සන්නායනය කරනවානේ. ඒ නිසා නෙමෙයි පාරේ විදුලි රැහැන්, පාරේ තියෙන විදුලි රැහැන් ඇලුමිනියම් කම්බි වලින් හදලා තියෙන්නේ. හොඳින් විදුලිය සන්නායනය කරන්න පුළුවන් නිසානේ. ඒ වගේම ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් පාස්සන්න අමාරුයි. හේතුව ඇලුමිනියම් උණු වෙනවා. පැහැදිලිද? හරි. තඹ ගත්තාම තඹ තාපය සහ විදුලිය සන්නායනය කරනවා. හරි එතකොට තඹ පාස්සන්න පුළුවන් ලොකු අවුලක් නැහැ මුඩුවානේ අවුලක් නැහැ ටින් ගත්තාම ඔය තියෙන අයට වඩා විදුලි සන්නායනය සහ පාස්සන්න අපහසුයි කියන தත්ත්වයෙන් මෙදිලා තියෙනවා පිත්තල ගත්තාම විදුලිය සන්නායනය කිරීම සිද්ධ වෙනවා පාස්සන්න පහසුයි එතකොට මෙතනදී ඔය අපිට කියන කතන්දර අනුව තාපය සහ විදුලිය සන්නායනය කරන පාස්සන්න අපහසු ලෝහය විදිහට අපි දකිනවා ඇලුමිනියම් උත්තරේ එක
උත්තරේ පුතේ එක හරි. අද මේ පූජට අවුලක් නැද්ද පුතේ? පූජට අද මොනවද රවුටරේ සිද්ධිය නම් හරිනේ මං හිතන්නේ පූජා කියන්නේ. එතකොට දැන් මේ ගැටලුවකින් තොරව මං හිතන්නේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ද? අවුලක් නැහැ නේ. තාම නම් ඉන්න ගෲප් එකේ නැත්තම් ටිකකින් තමයි සිග්නල් නැතු යන්නේ නේද පූජා? හරි. 62 බෝල් ඇණයක පෙත්ත බුරුල් කිරීම සඳහා භාවිතා කරන සුදුසුම උපකරණය. බෝල් ඇණයක පෙත්ත කියන්නේ පුතේ හිස. හිස බුරුල් කරන්න භාවිතා කරන සුදුසුම උපකරණයක්. දැන් බෝල් ඇණයක හිස බුරුල් කරන්න ගැලපෙන උපකරණය. දැන් බෝල් ඇණයක් ගත්තට පස්සේ අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම. හරි, මෙහෙම කියන ඇණයක්. හරිද? මෙයාගේ මෙන්න මෙහෙමයි පෙරවෙන හිස කොටස තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන කෙනාගේ හිස බුරුල් කරන්න සුදුසුම ටූල් එක මොකක්ද කියලා යහන්නේ. හිස බුරුල් කරන්න පුතේ සුදුසුම ටූල් එක මොකක්ද? පළවෙනි උත්තරේම කියනවා ස්කෲප්පු නියන. එහෙනම් මේක ගලවන්න වඩා සුදුසුම කෙනා කොහොමදම කෙනා කවුද? ස්කෲප්පු නියන කියලා අපිට පුතේ ගන්නට වෙන්නේ. උත්තරේ ස්කෲප්පු නියන. උත්තරේ පළවෙනි එක. 63 ආයුධ උපකරණ පරිහරණයේදී උද්ගල ආරක්ෂාව සහ උපකරණයේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. පහත දැක්වෙන කවර උපකරණයක් භාවිතයේදී පුද්ගල ආරක්ෂාව සඳහා වැඩිම පූර්වෝපායන් පළ දෙන්නට ඕනද නැත්නම් පිළිපදින්නට ඕනද කියලා අහනවා. පුද්ගල ආරක්ෂාව සඳහා වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවයි අහන්නේ. නියොන් ටෙස්ටරය ලොකුවට සලකන්න ඕනේ නැහැ. විදුලි විදුම් යන්ත්‍රය කියලා කියන දරුවනේ මොනවද ඉලෙක්ට්‍රික් දරුවනේ ඒ කියන්නේ දැන් ඔය විදුලි අත්විදුම් යන්ත්‍රය කියන එකම තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් ගැනයි මේ කියන්නේ. ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකකින් සිදුරු කරද්දි අපි ආරක්ෂාව ගැන නම් සැලකිලිමත් වෙනවා. තුන්වෙනි එක කියනවා විදුලි පාහනය. ඒක පහනය නෙමෙයි පාහනය කියලා තියෙන්නේ. විදුලි පාහනය කියන්නේ පුතේ මේ දැන් ඔය වෙල්ඩ කෙනෙක් එහෙම නැත්නම් පෑසුම් කරුවෙක් පාවිච්චි කරන වෙල්ඩින් මැෂින් එකයි ඔය කියන්නේ. වෙල්ඩින් මැෂින් එකකින් අපි වැඩ කරද්දී නම් ආරක්ෂාව ගැන ලොකෝට සැලකිලිමත් වෙන්නට ඕන. විදුලි කියත පිළිබඳව කතා කරද්දී ආරක්ෂාව ගැන අපි කතා කරනවා. නමුත් අර විදුලි පාහනයක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ දැන් අර ආක් වෙල්ඩින් යන්ත්‍රයක් ගැන ඔය කියන්නේ. දැන් ආක් වෙල්ඩින් යන්ත්‍රයක් ගත්තට පස්සේ ඒ කෙනෙකුගේ නම් අපි ලොකුවට සලකනවා පොතේ වැඩ ටික ආරක්ෂාව සඳහා. එහෙනම් උත්තරේ විදිහට අපි එතනදී ගමු. තුන්වෙනි උත්තරේ. උත්තරේ 3 කියලා ගමු. හරිනේ? රයිට්. ඊට පස්සේ 64 තාක්ෂණික ක්‍රියාවලියන්හිදී වඩාත් උසස් නිමාවක් ලබා ගැනීම හා කාර්ය පහසු කර ගැනීම සඳහා භාවිතාවන ආයුධයේ මෝහත නිවැරදිව සකස් කරන්නට ඕනෙලු. ඇඹරුම් විදුම් කටුවක මෝහත නැත්තම් මෝහත් කැපුම් කෝණය වන්නේ. පුතේ ඇඹරුම් විදුම් කටුවක් ගත්තට පස්සේ එයාගේ මෝහත් කෝණය ඇඹරුම් විදුම් කටුවක් ගත්තට පස්සේ මෙන්න මෙහෙමනි පුතේ එයාගේ තුඩ තියෙන්නේ. මෙන්න මේ තුඩේ කෝණය කියන්නේ කියලා අහන්නේ. අංශක වලින් අපි දන්නවා තුඩේ කෝණය 118ක් කියලා. මේ දේවල් සරල දේවල්. මේ ඔයාලා දන්නවා. එතකොට උත්තරේ වෙන්නේ අංශක 118ක්. එතකොට දරුවනේ 64 උත්තරේ 3. 64ට උත්තරේ 3. හොරයි. ඊට පස්සේ 65 අකුණු සන්නායකයක භූගත කිරීම සඳහා භාවිතා කරන්නේ තම සන්නායකයකින් හදපු සන්නායකයක්ලු. අකුණු සන්නායකයක භූගත කරන්න ගන්න තඹ පටියක්නේ. ඒකයි මේ කියන්නේ. මේ සඳහා තඹ ලෝහය තෝරා ගන්න යාගේ මොන ගුණය තියෙන නිසාද කියලා අහනවා. පොතේ දැන් තඹ ගත්තාට පස්සේ තඹ වල තියෙනවා මේ හොඳ විදුලි සන්නයන ගුණයක් තියෙනවා. විදුලි සන්නයන ගුණය මොකක් ඉහලින් තියෙන කෙනෙක් නිසා තඹ අපි එක යොදා ගන්නවා. බලමු කාට දෙන නැත්තම් දීලා තියෙන උත්තර ටික මොනවද කියලා. පළවෙනි කෙනා කියනවා තඹ හොඳ තාප සන්නායක ද්‍රව්‍යයක්. දැන් තාප සන්නායක ද්‍රව්‍යයක් නිසා දැන් තාප සන්නායක ද්‍රව්‍යයක හොඳින් විදුලියක් ගමන් කරනවා. තාපය හොඳින් ගමන් කරන කෙනෙකුගේ විදුලියත් හොඳින් ගමන් කරනවා. එතකොට තඹ හොඳ තාප සන්නායක ද්‍රව්‍යයක් නිසා කියනකොට ඒක විදුලි සන්නායනයත් එතනදී කියවෙනවා. 2 තඹවල විද්‍යුත් ප්‍රතිරෝධතාව අඩුවීම. දැන් තඹවල විද්‍යුත් ප්‍රතිරෝධතාව අඩුවීම කියන්නේ සන්නායකතාව ගුණය වැඩිවීම කියන එකයි. විද්‍යුත් ප්‍රතිරෝධකතාව අඩු වෙනවා කියන්නේ සන්නායකතාව වැඩි වෙනවා කියන එකයි. එකත් හරි. 3 මල නොබැඳීම සහ දීප්තිමත් වීම. හරි. එතකොට මල බඳින්නෙත් නැහැ දීප්තිමත් වෙනවා. ඒක නම් ඉතින් අපිට මෙතනදී ලොකුවට අදාළත්වයක් නැහැ. හැබැයි තඹ මල කනවා කියනකොට තඹවල ඔක්සයිඩ් හැදෙනවනේ. හරි. ඒක දීප්තිමත් බව ටික කාලෙකින් නැති වෙලා යනවා. 4 වෙනි උත්තරේ කියනවා විද්‍යුත් ප්‍රති සන්නායකතාව සහ ප්‍රතිරෝධතාව ඉහළ වීම. දැන් සන්නායකතාව ඉහළ වීම නම් හරි ප්‍රතිරෝධතාව ඉහළයි කියන සන්නායකතාව පහළ යනවා කියන එකනේ. ඒ නිසා 4 වෙනි උත්තරේ කොහොමද වෙන්නේ?
මිලින් අඩුවීම කියන එකත් වැරදි. එතකොට දැන් ගැළපෙන උත්තරේ මොකක්ද කියලා අපි බලනකොට අපිට දැන් පේනවා පළවෙනි උත්තරය සම්බන්ධ තාප සන්නායකයක්. තාප සන්නායකයක විදුලි සන්නායකතාවයත් ඉහළයි. ඒකත් හරි වගේ. දෙක, තඹවල විද්‍යුත් ප්‍රතිරෝධතාව අඩු වීම. දැන් විද්‍යුත් ප්‍රතිරෝධතාව අඩුයි නම් සන්නායකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක කොහොමද අනිත් පැත්තට යන්නේ? ඒතර ඒක පළවෙනි එකට වඩා හොඳයි වගේ. උත්තර 1 2 කියන දෙන්නගෙන් තෝරගනිද්දි දෙවෙනි උත්තරේ තමයි වඩාත් හොඳ අදහසක් දෙන්නේ. උත්තරේ පුනේ 2. උත්තරේ 2. 66. පොන්චිල්ලාවක් දෙපසට පැද්දීමේ චරිතයේ මූලික චරිතාකාර වලින් නිරූපණය වන්නේ. පොන්චිල්ලාවක් දෙපැත්තට චලිත වෙනවා කියන්නේ මොකද්ද පුතේ? එතන සිද්ධ වෙන්නේ දෝලනයක්. සිද්ධ වෙන්නේ දෝලනයක්. උත්තරේ පුතේ දෝලන චලිත. 3. උත්තරය 67. මම මේක සාකච්ඡා කරගෙන යන්නේ පුතේ ඔයාලා මේකට උත්තර අරන් ඇති කියලා හිතාගෙන. 67. පොට කැපීමේදී ස්නේහකයක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය. දැන් පොට කපද්දී අපි දරුවනේ වැඩ කොටසක පොටක් කපනකොට විශේෂයෙන්ම දරුවනේ පොට කපනකොට ස්නේහක අපි භාවිතා කරනවා. මේ ස්නේහක යොදා ගන්න එකේ වාසිය අපෙන් අහන්නේ. පළවෙනි කෙනා ආයුධවල ආයු කාලය වැඩි වෙනවා. ස්නේහක යොදා ගත්තාම පුතේ අපිට වාසි කීපයක් හම් වෙනවා. එකක් රත්තරණයක කන්ට්‍රෝල් වෙනවා. අනිත් එක පුතේ මේ අර විහිරෙන ලෝහ කුඩු වගේ දේවල් එළියට යන්නේ නැහැ. ඔයිල් එක රැඳිලා ඇලිලා ඒ අසලම දරුවනේ නැදෙනවා. වැඩ කොටස අසලම. ඒකත් වාසියක්. පළවෙනි එක නම් වැරදි. එතකොට 2. පොට නිමවුම පවත් වීම නැහැ. 3. කැපුම් වේගය වැඩි කර ගන්න පුළුවන් වීම නැහැ. 4. යක්මල විසිරී යාම වළකිනවා. යක්මල කියන්නේ විහිරෙන ලෝහ කුඩු ටික. හරි, ඒක විසිරීම වළක්වනවා. එතකොට දරුවනේ ඉහත සියල්ලම නිවැරදි. දැන් බලපුවාම විනාඩියක් ඉන්නකෝ. දැන් පළවෙනි උත්තරේ කියන්නේ ආයුධවල ආයු කාලය වැඩි වෙනවා. දැන් ස්නේහක යොදාගෙන අපි සිදුරක් විදිනකොට ඔයිල් දාප ගමන් රත්තරණයක අඩු වෙනවා. රත්තරණයක අඩු වුනහම දරුවනේ ආයු කාලය වැඩි වෙනවා. ඒක හරිනේ. පළවෙනි එක හරි. 2. පොට නිමවුම උපවත් වෙනවා. දැන් ඔයිල් දාලා නැත්තම් ස්නේහක දාලා අපි කපනකොට දරුවනේ පොට නිමවුම උපවත් වීම. ඒකත් හරි. 3. කැපුම් වේගය වැඩි කර ගන්න පුළුවන්. හරිනේ. 3. උත්තරේ හරිනේ පොතේ. 3ත් හරි. 4 කොහොමත් හරිනේ. එහෙනම් උත්තරේ සියරම හරිනේ. 1 2 3 4 5 1 2 3 4 සියල්ලක්ම නිවැරදි. එහෙනම් උත්තරේ විතර අපි ගමු පොතේ 5 වෙනි කෙනා. උත්තරේ 5. 68. ලෝහ කොටසක් මත සිදුරක් විදීමට පෙර අනුගමනය කළ යුතු මූලික පියවර වන්නේ. ලෝහ කොටසක් මත සිදුරක් විදීමට කලින් අනුගමනය කරන්නට ඕන මූලික පියවර. හරිද? හොඳට බලන්න. ලෝහ කොටසක් මත සිදුරක් විදීමට පෙර අනුගමනය කරන මූලික පියවර. පළවෙනි කොටස කියනවා ලෝහ කොටස මත පිට රහිනවලු. නෑනේ පුතේ. ලෝහ කොටසක් මත පිට සිදුරක් විදින්න කලින් අපි කරන්නේ මොකද්ද? මැදි පොංචයකින් සලකුණක් දා ගන්නව නේද කේන්ද්‍රයට අදාළව. මතකයිනේ. ඒකයි ඔය අහන්නේ. 2. ලෝහ කොටස මත පිට පීරි ගෑම නැහැ. 3. කලබාසයෙන් සලකුණක් යෙදීම නැහැ. 4. මැදි පොංචයකින් හා මිටියක් භාවිතයෙන් සලකුණක් යෙදීම. ඒකනේ පුතේ කරන්නට ඕන. ඒක තමයි කරන්නට ඕන. 68ට උත්තරය 4. 69. යතුරක් භාවිතා නොකර කරකවන්න පුළුවන් මුරිච්චි වර්ගය. පුතේ දැන් යතුරක් භාවිතා නොකර කරකවන්න පුළුවන් මුරිච්චි වර්ගයක් තියෙනවා. වෙන්නේම මුරිච්චියක් තියෙනවා. මේක අපි දකිනවා සාමාන්‍යයෙන් පුතේ මේ ඔය යකඩ කපන්න ගන්න කියද තියන්නේ. යකඩ කපන්න ගන්න කියද පුතේ කියා තලය හිර කරන්න තැන අදාළ තැන ඔන්නම මුරිච්චක් අපි දකිනවා. මේකට මොකද කියන්නේ? සමනල මුරිච්චිය කියනවා නැත්නම් තටු මුරිච්චිය කියලා කියනවා. සමනල මුරිච්චිය නැත්නම් තටු මුරිච්චිය කියලා පුතේ අපි ඒක හඳුනා ගන්නවා. පැහැදිලිනේ? හරි. උත්තරේ රිවට් මුරිච්චිය නෙමේ. 2. අගුල මුරිච්චිය නෙමේ. 3. තටු මුරිච්චිය. උත්තරේ 1. උත්තරේ 3. 70. ලෝහ කපන කටු පණ පොවද්දී එහි කැපුම් තුඩ පමණක් පණ පෙවීම සිද්ධ කරනවා. ලෝහ කපන කටුවක් පණ පොවද්දී එයාගේ කපන තුඩ විතරයි දරුවනේ පණ පොවන්නේ. දැන් කැපුම් කටුවක තුඩ විතරක් දැඩි කරනවා. ඒ කියන්නේ මේ පණ පොවනවා. දැන් ඇත්තරම දැන් කපන කටුවක පොතේ කැපෙන්නේ තලයේ තියෙන පැත්තනේ. මිටියෙන් ගහන පැත්ත නෙමෙයිනේ. ඒතකොට තලයේ තියෙන පැත්තේ කැපෙන්න නම් පණ පොවන්න වෙනවා. හරිනේ. එසේ සිදු කරන්නේ ඇයි කියලා යහන්නේ පළවෙනි එක හිස සහ කඳ නිමවා ඇති ලෝහය පණ පෙවීමට සුදුසු නිසා. නැහැ. 2. සම්පූර්ණ කට කපන කටුවම පණ පෙවීම දුෂ්කර වන නිසා. නැහැ. 3. කාලය ශ්‍රමය සහ ධනය ඉතිරි කර ගන්න පුළුවන් නිසා. නැහැ. එකක් වැරදි. 4. රත් පිළියම් කර හැක්කේ තුඩ පමණක් වන නිසා. නැහැ. 5. කපන කටුවට මිඩියෙන් පහර දීමේදී හිස කැඩී යන නිසා. ඔව්, මුළු මුළු
කපන කටුවම දරුවනේ පණ පෙව්වොත් ඒ එහෙම පණ පොවනකොට අපි හිසට මිටියෙන් පහරක් දුන්නොත් මිට කැඩිලා යනවා. ආන් එක වළක්ව ගන්න තමයි ඔය කපන කටුවක තුඩ විතරක් පොතේ පණ පොවන්නේ. හරිනේ. හරි, ඔන්න 70 වැඩ වෙන උත්තරේ පොතේ පහ. 71. අපි ඒකත් සාකච්ඡා කරමුකෝ. දැනට භාවිතයෙන් ඉවත් වෙමින් පවතින ආයුධ හෝ උපකරණයක් වන්නේ. මුළු මට්ටම නම් තවම තියෙනවා. අඳුමිටියක් තියෙනවා. තහඩු කියතක් තියෙනවා. ඒ වගේම දරුවනේ අපරගෙන තහඩු කියත කියන එකක් නෙමෙයි අත් කියත කියලා අපි දන්නේ. තහඩු කියත කියලා අපි දන්නේ නැහැ. අත් කියත තියෙනවා. අංක 4 හරි. 5ක් කපන කඩුවක් තියෙනවා. එහෙනම් නැත්නම් මොකද්ද? තහඩු කියත. උත්තරය 3. අත් කියත නෙමෙයි අය තහඩු කියත. ඒක තමයි අපෙන් ඉවත් වෙමින් යන්නේ. ඒවා දැන් භාවිත නොකරන තරම්. තහඩු කියත උත්තරේ 3. 72. ඉදල් මිටි කොහු මිටි වගේ දැව රවුම් හැඩිතිව යතු ගණීම සඳහා භාවිතා කරන යතු වර්ගයේ වන්නේ. ඒ කියන්නේ මොකද දැව කොටස් රවුම් කරගන්න පාවිච්චි කරන ටූල් එකක් මේ යන්නේ. තට්ටු යත්ත නෙමේ, මට්ටම් යත්තක් නෙමේ, පිහිය යත්ත. දැන් ඔයාලගේ ගෙදර දරුවනේ ඔය උදැල්ලක් පොරවක් වගේ ගත්තාම ඒ වගේ කෙනෙකුට ලීයකින් මිටක් හදන්න ලීයකින් මිටක් නිගහලා තියෙන දැව මිටක්නේ. එතකොට මේ දැව මිට රවුම් කරගන්න ඔයාගේ ගෙදර අයියෙක් ඉන්නවා නම් තාත්තා එහෙම ඔයාලා දැකලාදී පිහියක් අරගෙන පිහියෙන් තමයි දරුවනේ ඔය දැවයේ දරුවනේ රැහැල රැහැල දැමීම කරන්නේ අවශ්‍ය හැඩය ගන්න. පැහැදිලිද? ආන්ගේ අවශ්‍ය හැඩය ගන්නේ රහීම කරනකොට පාවිච්චි කරන පිහිය. අන්න ඒ වගේම පිහියක් වගේම ටූල් එකක් අපි ඒ පිහියේ තලේ වගේ ටූල් එකක් දාලා හදලා තියෙනවා කෙනෙක්. අපි ඒකට කියන පොතේ පිහිය යත්ත කියලා. පිහිය යත්ත. ඒක තමයි උත්තරේ. දන්නේ නැතුව ඇති. නමුත් උත්තරේ තෝරගන්න පිහිය යත්ත කියලා තුන්වෙනි උත්තරේ විදිහට. හරි. ඊට පස්සේ 73. කියක් දත්වල උස්මිට ගෑමට භාවිතා කරන්නේ? කියක් දත්වල උස්මිට ගෑමට භාවිතා කරන්නේ? හරි. කියක් දත්වල උස්මිට ගෑමට පාවිච්චි කරන පොතේ මොකක්ද කියලා අහන්නේ. රයිට්. දැන් ඔය උස්මිට ගානවා කියන්නේ මොකක්ද? ඔ උස්මිට ගානවා කියන්නේ උස්මිට ගානවා කියන පොතේ කියත් කියතක දැති තියෙනවනේ. කියතක දැති ගත්තාම දැති එක ගානට නෙමෙයි තියෙන්නේ. දැති පොතේ එකක් හැර එකක් වමට දකුණට වමට දකුණට මාරුවෙන් මාරුවටනේ තියෙන්නේ. බල දැකලා තින් දැති දෙකේ ඉහළ කෙළවර මාරුවෙන් මාරුවට තියෙනවා. අන්නේ දැති දෙපැත්තර හරවන එකට තමයි අපි කියන්නේ උස්මිට ගානවා කියලා. එතකොට අපෙන් අහන්නේ අන්නේ ඒ උස්මිටි ගෑම සඳහා භාවිතා කරන්නේ මොකක්ද කියලායි. එතකොට ඒ සඳහා අපි පාවිච්චි කරන පුතේ දත් අඬුවා. දත් අඬුවකින් තමයි ඔය උස්මිටි ගෑම සිද්ධ කරලා ලබන්නේ. ඒකෙන් තමයි දැති වමට දකුණට හැරවීම කරන්නේ. හරි. උත්තරේ දත් අඬුව. 77. ආයුධ මෝහත් කිරීමට භාවිතා නොකරන උපකරණයක් වන්නේ. ආයුධ මෝහත් කරන්න මේක පාවිච්චි කරන්නේ නැහැලු. තුන්හුලස් පීර. ආයුධ මේ මෝහත් කරන්න පාවිච්චි කරනවා. දැන් ගෙදර තියෙන හිරමනේ හිතන්නකෝ. හිරමනේ දැතියතර ත්‍රිකෝණාකාර හිදස් තියෙනවනේ. දැන් ඒව දරුවනේ ගා ගන්න අපි තුන්හුලස් පීරක් පාවිච්චි කරනවානේ. දැකලා තියෙනවනේ. හරි. ඒක හරි. 2. වැලිගල. වැලිගල කියන්නේ දැන් ඔයාලා දන්නවා ඔයාගේ ගෙදර වප්පිහියක් එහෙම නැත්නම් මේස පිහියක් වගේ දෙයක් දරුවනේ මොට වෙලා නම් තියෙන්නේ. ඒක ගා ගන්න ඕන නම් ගෙදර පීරකුත් නැත්නම් ඔයාලා කරනවා කළු ගලක් මතට වැලි සිහින් වැලි ටිකක් දාලා පිහිය හොඳට දරුවනේ ඒකේ අතුල්ලලා අතුල්ලලා මලකරට කියවලා යම් මට්ටමකට මෝහත් කර ගැනීමක් කරනවා. ආන් ඒකට අපි කියන වැලිගල කියලා. ඉතින් ඔය විදියටම පුතේ ගලක් මතට සිහින් වැලි දාලා හදාගත්ත ටූල් එකක් තියෙන වැලිගල කියලා ඒක පාවිච්චි කරනවා මෝහත් කරන්න. 2ක් හරි. 3. රෝද ගිනිගල. රෝද ගිනිගල කියන්නේ දරුවනේ ඒකත් අපි පාවිච්චි කරනවා උපකරණවල මෝහත් ඇති කර ගැනීම සඳහා. ඊට පස්සේ ළඹය. ළඹයෙන් නම් පුතේ මේ ඔය මෝහත් කරන්න ගන්න නැහැනේ. ළඹයක් ළඹයක් ගන්න මොකද්ද? බිත්තියක සිරස් බව පරීක්ෂා කරන්න. බිත්තියක සිරස් බව පරීක්ෂා කරන තමයි පුතේ ළඹයක් අපි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ එනවා පොතේ 75. හරි. ඊට පස්සේ එනවා පොතේ අපි 75. ආයුධ උපකරණය නිවැරදිව ගබඩා කිරීම සඳහා භාවිතා කරන ලබන්නේ. ආයුධ සහ උපකරණ පොතේ නිවැරදිව ගබඩා කිරීමට භාවිතා කරන්නේ මොකක්ද කියලා යහන්නේ. පළවෙනි කෙනා කියනවා ලී වලින් සාධාරණ ලද පෙට්ටියක් පාවිච්චි කරනවා. පාවිච්චි නම් කරනවා හොඳම කෙනා මේ යහන්නේ. ලෑලි රාක්කයක් නැතිකමට පාවිච්චි කරයි හොඳම කෙනා ඒක නෙමේ. කම්බි කොබු දැල සමහර වර්ක්ෂොප් වල තියෙනවා ආරක්ෂිතම ක්‍රමය නෙමේ. ඊළඟ කෙනා කියනවා සෙවනැලි පුවරුව.
ඒක තමයි මදම කෙනා උත්තරය හතර සෙවෙනි නිපුවරුව ෂැඩෝ බෝඩ් එක කියන්නේ එයාමයි හරිනේ රයිට් ඊට පස්සේ 76 පුරුෂුවකින් තීන්ත ආලේප කරද්දී පුරුෂුව තීන්ත භාජනයේ ගිල්විය යුතු ප්‍රමාණය වන්නේ පුරුෂුවේ කෙඳි වලින් කොච්චරද පුතේ දැන් අපි තීන්ත ආලේප කරද්දී පුරුෂුවක කෙඳි සම්පූර්ණයෙන්ම තීන්ත බකට් එකේ ගිල්වන්නේ නැහැ අපි ගිල්වනකොට පුරුෂුවේ කෙඳි වලින් 3න් 1යි පුතා ගිල්වන්නේ 3න් 1ක් ගිල්වලා තමයි අපි තීන්ත ආලේප කිරීම කරන්නේ උත්තරේ 3න් 1යි 77 පීරි ගයමේදී පීරි ගෑමේදී කැපුම් දැති අතර මැද හිරවි පවතින ලෝහ කුඩිවත් කරන්නේ පුතා පීරි ගානකට පීර තියෙනවනේ කැරලි කැරලි අතර තියෙන ලෝහ කුඩු තියෙනවා වෙන මේ ලෝහ කුඩු ඉවත් කරන්න අපි භාවිතා කරන මොකක්ද කියලා අහනවා අපි ඒ සඳහා යොදා ගන්නවා පුතේ කම්බි බුරුසුවක් පැහැදිලිද කම්බි බුරුසුවකින් තමයි ඒ දැති අතර තියෙන ලෝහ කුඩු ටික අපි ඉවත් කිරීම කරනු ලබන්නේ හරි එතකොට උත්තරේ වෙන්නට ඕනේ කම්බි බුරුසුව උත්තරේ පුතා 2 78 යාන්ත්‍රික තාක්ෂණයේ නියුතු ශිල්පියෙකු කපන කටුවක් අලුත් වැඩියා කිරීමේදී පළමුවෙන්ම කපන කටුව දිස්ම රතට රත් කළ අළු වලින් වසා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? යාන්ත්‍රික තාක්ෂණයේ නියුතු ශිල්පියෙක් කපන කටුවක් අලුත් වැඩියා කරද්දී මුලින්ම කපන කටුව දිස්ම රතට රත් කළ අළු වලින් වහලා තියෙනවා. මෙම ක්‍රියාව මොකක්ද කියලා අහනවා. දැන් දරුවනේ අලුත් වැඩියා කරද්දී මුලින්ම කරන්නේ දිස්ම රතට කියලා කියන්නේ රතුවන් රතට. රතුවන් රතට රත් කරපු අළු වලින් වහලා තියෙනවා. හරි? ආ ඒ කියන්නේ ගිනියම් කරන්නයි දැන් මේ යන්නේ. මෙම ක්‍රියාවලිය මොකක්ද කියලා අහනවා. දැන් කපන කටුවක් ගත්තට පස්සේ කපන කටුවක කරන අවසාන ක්‍රියාවලිය තමයි කපන කටුව දැඩි කරනවා. හරිද? හරි. කපන කටුව දැඩි කරනවා. එතකොට මුලින්ම ඔය කරන්න යන්නේ මොකක්ද කියලා අහන්නේ. දැන් පළවෙනියෙන්ම කියනවා පොතේ කම්මල් කිරීම. එහෙම එකක් නම් අපි අහලා නැහැ නේ කම්මල් කිරීම කියලා. නැහැ. එතකොට පොතේ පණ පෙවීම. ඊට පස්සේ පණ දැඩි කිරීම, පණ බාල කිරීම, පිටුතල දැඩි කිරීම. දැන් පොතේ ඔය දිස්ම රතට ඒ කියන්නේ දැන් දිස්ම රතර රත් කරපු අළු වලින් වහලා තිබ්බහම වෙන්නේ දරුවනේ මේ දැන් ඔය කපන කටුව ටික වෙලාවක් ගියාට පස්සේ දරුවනේ අපි අරගෙන මෙයාගේ තලයේ තියෙන පැත්ත පණ පෙවීමක් අපි මිටියෙන් ගහන පැත්ත දරුවනේ පණ සමනේ පණ බාල කිරීමත් අපි කරන්නට වෙනවා මොකද මිටි වලින් පහර දෙනකොට ඒක දැඩි බවකින් නැත්තම් ශක්තිමත්ව රණව පවත්වා ගැනීමට අවශ්‍ය වෙනවා ඒදී මුලින්ම දරුවනේ ඒ නිසා මෙතනදී කරන්නේ ඔය තිබ්බ වැඩේ අඩු කරන්නට ඕනේ ඒ නිසා පන දරුවනේ බාල කිරීමයි මුලින්ම මේ කරන්න අඩුවනේ බහලා පන බාල කිරීම උත්තරේ 4 මම හිතන එක තේරෙනවා ඔයාලට ලොකුම සීන් එකකුත් නෙමෙයි 79 ලෝහ රත් කර පිළියම් කරද්දී පන දැඩි කිරීම ලෙස කළ යුත්තේ කුමන අවස්ථාවද ඒ කියන්නේ පුතේ ලෝහ රත් කළ පිළියම් කරද්දී ඒ කියන්නේ ලෝහ රත් පිළියම් කරනවා කියලා අපි කියනවනේ වැඩක් ඒ කියන්නේ පණ පෙවීම පණ බාල කිරීම පණ සමනය කිරීම පණ දැඩි කිරීම පිටුතල දැඩි කිරීම කියලා ක්‍රියාවලි පහක් කතා කරානේ අන්න එතනදි කියනවා දරුවනේ පණ දැඩි කිරීම කරන්න ඕන මොන අවස්ථාවේදීද පුතේ පණ දැඩි කිරීම කරාට පස්සේ තමයි පණ පෙවීම කරන්නේ එහෙනම් පණ පොවන්න කලින් තමයි අපි පණ සරි ඔව් පණ දැඩි මේ එතන පණ මේ දැඩි කරපු අවස්ථාවට වඩා අඩු උෂ්ණත්වයකට රත් කරලා පණ පෙවීම කරන්න. එතන පණ පෙවීම කරන අවසානෙට. එතන පණ දැඩි කිරීම කරන්නේ පණ පෙවීමට කලින්. අපෙන් අහන්නේ පණ පෙවීමට පෙර මේක කරන්නේ නැහැ. පණ පෙවීම පෙර. පණ පෙවීමට පෙර තමයි පණ දැඩි කිරීම කරන්නේ. පණ පෙවීම කරන අවසානෙට. පණ පෙවීමට කලින් තමයි පණ දැඩි කිරීම කරන්නේ. උත්තරේ ඒක. අවසාන බහුවරණය. මේක ලේසි වල උත්තර අරමුත් ඇති. ඇලුමිනියම් මිශ්‍ර ලෝහය නූතන ඉදිකිරීම සඳහා බහුල ලෙස භාවිතා කරන්නවාලු ඊට හේතුව අහනවා ඇලුමිනියම් මිශ්‍ර ලෝහය පළවෙනි කෙනා කියනවා ශක්තිමත් බවින් වැඩි හරි දෙක කියනවා හොඳින් උපදෙවීමට හැකි හරි සී කියනවා විදුලත් ලෝහ ආලේපන ක්‍රමයට වර්ණ කිරීමට හැකි හරි ඒ හරි බි හරි සී හරි උත්තරේ උදා පහ උත්තරේ පහ ඔන්න අපි T 8 පේපර් එකේ වැඩ ටිකයි අවර කරේ හරි ඒක තියනකොට දැන් පැත්තකින් හරි ඒක එහෙම තියලා පොදේ හරි ඒක එහෙම තියලා පුතා ගන්න ඊට පස්සේ එනවා තවත් අලුත් කොටසක් අපි කතා කරනවා ඉතින් අපි කතා කරන පොදේ එන්න අපි එනවා මික්ස් චැලෙන්ජ් 8 පේපර් එකට මික්ස් චැලෙන්ජ් 8 මම මේ තැනින් තැන අරගෙන කරන්නේ ඉතිරි ටික සියල්ලක්ම ඔයාලට හෙට අනිද්දා වෙද්දී අපි ඔයාලට ලබා දීම කරනවා
හරි ඒත් එක්කම දැන් ඔය කොතෙන් ගන්න කලින් චුට්ටක් අහගන්න ඕනේ නිකන් ඔය මික්ස්චර් එක අට පේපර් එකෙන් හොයාගන්නකො පොතේ දැන් මේ මාසේ ඒ කියන්නේ මේ මැයි මාසයේ ඉවර වෙන්න කලින් 2023 ඔයාලට උඩ බැච් එකේ අයියලා අක්කලාගේ ප්‍රතිඵල දැන් එනවා. මම හිතන්නේ මේ වෙනකොට ඔබව ඒ පිළිබඳව දැනුවත් කරලායි තියෙන්නේ. ඒ කියන්නේ දැනුවත් කරලා කියන ඔබ දැනුවත් ඇති. ඒ නිසා දැන් මේ මාසේ අග වෙන්න කලින් රිසල්ට් එනවා 23 ලියපු අයගේ. එතකොට 24 ලියන්න ඉන්න ඔයාලට තියෙන හරියටම තමයි මාස 6යි. ඊළඟට පොතේ ඔන්ලයින් එකේ ඉන්න ඔයාලට සුපිරියඩම විභාගයට යන්න කලින් සිලබස් එකේ සේරම කරුණු ටික අපි කතා කරලා වැඩ ටික ඉවර කරනවා. ඒත් එක්කම දැන් මම කිව්වේ අර ඔයාලට දැනුනේ මේ මැයි මාසේ අපේ වැඩසටහන ගැන මම කිව්වනි. මැයි මාසෙදී පොතේ අපි සිවිල් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. හරිද? ඒ වගේම අපි චරිතයේ පාඩම සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරනවා. චරිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන පාඩම. එතකොට මැයි මාසය සඳහා ඔයාලගේ පන්ති ගාස්තු ගෙවීමෙන් අනතුරුව සිවිල් පාඩම සහ චරිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන ඒකක සඳහා අවශ්‍ය සියලුම දරුවනේ ඩොකියුමන්ට් සෙට් එක ඔයාලට ලැබෙනවා. දැන් විශේෂයෙන්ම මෙතනදී සිවිල් පාඩමට අදාළව සම්පූර්ණ සිද්ධාන්ත සියල්ලක්ම ඔයාලට ලැබෙනවා. සිවිල් පාඩමට අවශ්‍ය නැත්නම් අදාළව ඔයාලට ලැබෙනවා ටියුට් මං හිතන්නේ තියෙනවා සෙට් තුනක්. සිවිල් වල පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා සිවිල් වල කොටස් තුනක් තියෙනවා. ඒ වගේම චරිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩමට අදාළ වෙන ටියුට් තියෙන එකයි එකකින් ඊට වැඩි ඉවර වෙනවා. ඊට අමතරව රිවිෂන් එක සඳහා ප්‍රශ්න පත්‍ර සියල්ලක්ම ඔයාලට ලැබෙනවා ওই පාඩම් දෙකට අදාළව. ඒ නිසා මැයි මාසය සඳහා දරුවනේ අපි ලබන සතියේ ඉඳලා අපි මැයි මාසය සඳහා පුනරීක්ෂණ පන්ති වැඩ ටික අපි ආරම්භ කරනවා. ලබන සතියෙන් පටන් ගන්නවා මේ වැඩ ටික. ඒත් එක්කම ඔයාලට දරුවනේ මේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ අවසාන වෙනකොට ඒ ඔයාලගේ සිලබස් එකේ සම්පූර්ණයෙන්ම අපි මේ වැඩ ටික cover කරනවා. හරි, ඒ නිසා ඒත් එක්කම දැන් අපි සතියේ දවස් වලට තුනක් මම උගන්වනවානේ. සිකුරාදා දැන් يعني අද දවසේ වැඩ ටික යනවා. ඊට පස්සේ සඳුදා මම ඔයාලට ප්‍රී පේපර් ක්ලාස් එකක් කරනවා. තියරි ළමයි සහ ඔන්ලයින් එකේ ෆිසිකල් ඔන්ලයින් දෙකොල්ලම එකතු කරලා ඊට පස්සේ අඟහරුවාදා ඔයාලට යනවනේ මම දරුවනේ තව මේ ලයිව් ක්ලාස් එක. එතකොට ඒ දෙකට අමතරව මම ඔයාලට දරුවනේ තව රෙකෝඩින් වීඩියෝ වලින් තව උගන්නන කොටසකුත් තියෙනවා. මොකද අපිට අර තියෙන දින ප්‍රමාණය සීමිත නිසා ඔය සතියේ දවස් දෙකක් සති දවස් තුනක් මම ලයිව් ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා තව ඒ අතරතුර ඔයාලට වීඩියෝස් ලබා දීලා පේපර් සහ ටියුට්ස් වල වැඩ ටිකකුත් මම ආවරණය කරනවා. ඒ නිසා මේ සුපිරියට මේ වැඩ ටික සිද්ධ වෙනවා. හරිද? ඔයාලා හරියට මමත් එක්ක සෙට් වෙලා වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඒත් එක්කම මේ මාසේ වැඩවල සමහර විට එක ඩොකියුමන්ට් එකක්, එක පේපර් එකක් දෙකක් ඊළඟ මාසෙට යන්න පුළුවන්. හැබැයි එතකොට ඒ මාසය තුළත් මම ඒ පාඩමට අදාළව පේපර් සෙට් එක ඉවර කරලා තමයි අලුත් පාඩමට යන්නේ. පැහැදිලිනේ? ඒ නිසා සුපිරි වැඩසටහනක් මෙතනින් ඉස්සරහට ඔයාලට තියෙනවා මේ මාස සඳහා. එතකොට එතනින් පස්සේ දරුවනි ඊළඟ මාස ඔයාලට මම පටන් ගන්නවා ජූනි මාසේ ඔයාලට පටන් ගන්නවා සම්මත මිනුම් මේකක මූලික විදුලි තාක්ෂණ වේදේ සහ ව්‍යවසායකත්වයේ සහ කළමනාකරණයේ 13 වසරේ, ඒ වගේම මොනවද 13 වසරේ විදුලි අංශ සහ බලපද්ධති, ඔය වගේ පාඩම් වලට අපි එනවා ඉස්සරහට. හරි, ඒ නිසා මේ පිළිවෙලින් වැඩ ටික ලස්සනට මම කරලා දෙනවා. ඔයාලා හරියට සූදානමින් විශ්වාසයෙන් යුක්තව පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට සුපිරි වැඩ ටිකක් අපේ පන්ති හරහා කරගන්න පුළුවන්. යම් විදියකින් තියරි කොටස් වල අවුල් ගියපු අය ඉන්නවා නම් ඒ අයට සුපිරිම නෝට් සෙට් එකක් එක්ක ඔයාලට සිද්ධාන්ත ටික ආවරණය කරගන්න මම අවස්ථාව වාරයට ලබා දීම කරනවා. පැහැදිලිනේ? හරි, මම ඔය අමතර දෙයක් කතා කරේ. හොඳයි, දැන් එන්න පුතාලා මික්ස් චැලෙන්ජ් අට පේපර් එකට. මික්ස් චැලෙන්ජ් අට පේපර් එකට එනවා. ඒ වගේම ගිය සති අඟහරුවාද මේ පන්තිය සාකච්ඡා කරපු ලෙසන් එකේ වීඩියෝ එක ඔයාලගේ ගෲප් එකට මම දාලා තිබුණේ නැහැ. හරි, මම ඒක අද පන්ති වල දාන්නම්. මට ඒක අමතක වුණා. මට දරුවෙක් දෙන්නෙක් මම හිතන්නේ මතක් කිරීමකුත් කළා. මතක් කරද්දි මතක් වුණා, ටිකකින් ආය අමතක වුණා. හරි, හරි. දැන් බලන්න එන්න මික්ස් චැලෙන්ජ් 8 පේපර් එකට එනවා. ඒකේ පොතේ ඔයාලට කියනවා පළවෙනිම ප්‍රශ්නය කියන්නේ ඩ්‍රෝවින් එක. හරිද? පළවෙනිම ප්‍රශ්නය කියන්නේ ඩ්‍රෝවින් එක. ඒ ඩ්‍රෝවින් එකේ මේවයි කියන්නේ. පහත දැක්වෙන්නේ දැවෙන් සාධනවලද සම්බන්ධ කල්ලුවක සමාංශක රූපයක්. තව එකක්. මම පුතේ ඔයාලගේ ගෲප් එකට දාලා තිබ්බේ නැද්ද ඩ්‍රෝවින් ෂීට් වල වර්ග දෙකක් තියෙනවානේ. සමාංශක රූප අඳින ෂීට් එකයි ඍජු ප්‍රක්ෂේපණ රූප අඳින ෂීට් එකයි කියලා ෂීට් වර්ග දෙකක මම PDF දෙකක් ගෲප් එකට දාලා තිබ්බේ නැද්ද? මට මතකයි වරකට දැම්ම වගේ. එහෙම දාලා තියෙනවා නම් ඒක print out එහෙම අරගෙන ඒවයි ඩ්‍රෝවින් ටික කරගෙන යන්න. මම දාලා නැද්ද? චුට්ටමඩ පොඩ්ඩක් මතක් කරන්න. දාලාද නැද්ද ඔයාලට කියලා ගෲප් එකට?
අද ඊයේ නැත්තම් පටන් ගත්ත මුල් දවස්වල හරි ඩ්‍රෝවින් ෂීට් වර්ග දෙකක් තියෙනවානේ, සමාංශක ඇඳීම සහ ඍජු ප්‍රක්ෂේපණ ඇඳීම කියලා. හරි ශාදී, ගුණ්ඩමල පොතේ බලලා කියන්න, අපි එහෙම ගෲප් එකට දාලා තියෙනවද නැද්ද? පූජා මට පොඩ්ඩක් කියන්න, බලන්න පොතේ ඔයාලගේ ගෲප් එකේ 24 ඔන්ලයින් ගෲප් එකට මම එහෙම දාලා තිබ්බේ නැද්ද? රයිට්, ශශිකලන් කියන දාලා නැහැ කියලා. දාලා නැද්ද එතකොට? මම ටික දාලා තියෙනවා කියලා හිතාගෙන මම හිටියේ. හරි, මෙහෙම කරන්න. මම ඔයාලගේ එහෙම දාලා නැත්තම් මම එක දාන්නම් පොතේ. මේ ඔයාලා මේ ඒ මම ඒක ඩ්‍රෝවින් වලට අදාළව මේ සටහන් දෙකක්, ඒක ඩ්‍රෝවින් වලට අදාළව දරුවනේ මේ සමාංශක රූප අඳින්න සහ කුජ ප්‍රක්ෂේපණ රූප අඳින්න අපි පාවිච්චි කරන ෂීට් වර්ග දෙකක් තියෙනවා. මම ඒ දෙකේ එහෙනම් මම PDF දෙකක් ඔයාලගේ ගෲප් එකට දාන්නම්. ඔයාලා ඒ වගේම print out 10 10 10 වගේ අරගෙන තියාගන්න. මොකද අපි paper වල දෙන drawing කරන්න ඒ sheet වල උපකාර කරගන්න. හරිනේ? හොඳයි. දැන් සාමාන්‍යයෙන් ඊළඟට තව එකක් ඔය drawing sheet එකක් ගත්ත ගමන් දරුවනේ ඔයාලට exam එකේ drawing එකක් දුන්නාම ඔයාලට දෙනවා නම් දෙන ගානේ විස්තරයකුත් දීලා තියෙනවා නම්, ඒ කියන්නේ ගාන විස්තරයක් කියන්නේ මොකක්ද, කවුද මේ ඩ්‍රෝවින් එක කරේ, කවද්ද කරේ, කොහමද කරේ, මොන ආයතනය තුළද කරේ, චිත්‍ර අංකය මොකක්ද, පරිමාණය මොකක්ද, චිත්‍රයේ නම මොකක්ද වගේ විස්තර දීලා තියෙනවා නම්, ඒ කියන්නේ දැන් මේ ගානේ දීලා තියෙනවා විස්තර දීලා තියෙනවා නම්, ඔයා මුලින්ම පොතේ ගත්ත ගමන් ඔයා ඩ්‍රෝවින් ෂීට් එකේ දයට තියෙන පොතේ දත්ත වගුවක්, අන්නේ දත්ත වගුව පුරව ගන්න ඕනේ. මොකද එක්සෑම් එකේ ඔයාලට ඩ්‍රෝවින් එකට හම්බෙන්න පොතේ ලකුණු 75යි. ලකුණු 75 කියන්නේ මේ 100 නෙමෙයි 1000. 1000 75යි. අන්නේ 75 අම්බුණාම ඒ 75 ලකුණු දරුවනේ ප්‍රමාණය තුල ලකුණු 15ක් හිමි වෙනවා දත්ත වගුව පුරවනකොට. ඒ නිසා දත්ත වගුවත් හරියට ඔය දීලා තියෙන විස්තරණු පුරව ගන්න ඩ්‍රෝවින් ෂීට් එකක් තියෙනවා නම් ළඟ. ඊළඟට ඔයාලට මේ දීලා තියෙන පුතේ ප්‍රථම කෝණ ක්‍රමයට තමයි මේ සටහන දීලා තියෙන්නේ. හරි, එතකොට ඔයාලා කරන්න ඕන මේ සටහන දිහා බලලා පුතේ මෙයාට අදාළව දල සලස්ම දින්න බලන්න වෙනම කොලයක් අරගෙන දල සලස්ම දින්න. හරි, දල සලස්ම දින්න බලන්න ටක් ගාලා දල සලස්මක් අදින්න. ඇඳලා අපි ඒක ඊට පස්සේ ඩ්‍රෝවිං ෂීට් එකේ හරි නැත්තම් ළඟ තියෙන කොලයක හරි පිළිවෙලට අඳගනිමු. හරි බලන්න දල සලස්මක් අදින්න. මේක ඔය F කියලා දීලා තියෙන ඉදිරිපස පෙනුම. එතකොට මෙයාගේ ප්‍රථම කෝණ ක්‍රමයට අනුව අඳිනකොට පුතේ මෙයාගේ අපිට පේනවා පැතිපෙනුම තියෙන වම් පැත්තෙන්. එහෙනම් පැතිපෙනුම දකුණට දාලා අඳින්න. හරි, එතන පැතිපෙනුම දකුණට එද්දී මෙයාගේ ඉදිරිපස පෙනුම වෙනවා මෙන්න මෙහෙම. අඩුපාඩු නැති වෙන අඳගන්න උත්සාහ කරන්න. මේක එනවා සමිතන එනවා මේ 27යි 34යි. ඔන්නම සටහනක් කරනවා ඉදිරියෙන් බලපුවාම, පැත්තෙන් බලපුවාම මේ සටහන එනවා අපිට මෙන්න මෙහෙම.
මෙයා එනවා. හරි, ඊට පස්සේ මේ කොටස එනවා. මෙයා ආවා. ඊපස්සේ මේ කොටස ටීලා එන්නේ, ඩබල් එකක් එන්නේ. මේ කොටස එනවා. කියන්නේ මේ කොටස කියන්නේ මෙන්න ගුලින් එනවා. ඔහොම එනවා. අපට තාපුංචි අඩුවක් තියෙනවා දැන් නෑනේ. මේ කොටස හරි. අන්තිම පොඩි ගැට්ටක් තියෙනවා. මෙයා එනවා මෙහෙම. මේ කොටස එනවා මෙන්න මෙතන මෙහෙම. හරි, මෙහෙම එන්නේ. ඊට පස්සේ මෙයා 29යි. මේ වගේ තැනකින් කැපෙනවා. මෙයා හරි, මෙයා හරි, මේ කොටස හරි. රයිට්. ඊට පස්සේ ප්ලෑන් එක. ප්ලෑන් එක නම් මෙයා කෙලින්ම පල්ලෙහින්. හරි, ඔයාලට මම හිතන ඇඳලා ඇති. බලන්න ඔයාලා කඩපාඩු තියෙනවා නම් හදා ගන්න. මෙයාට ප්ලෑන් එක නම් මෙන්න මෙහෙම. පස්සේ පෙත්තාගේ කැපිලෙන මෙතනින් එන්නේ. මෙතන මේක මෙච්චර මෙන්නේ නැහැ. මේ හරිය මට නතර වෙනවා. මෙයා මෙතනින් එනවා මෙහෙම. පල්ල අඩුවට එන්නේ වෙනවා. ඊට පස්සේ මේ කොටස් දෙක ගත්තාම මෙහෙම එනවා, මෙහෙම එනවා. මෙයා මෙහෙම මෙහෙම එනවා. මෙයාට චිත්ත පල් හැදෙනවා. එවිල මෙයාත් එක්ක මේ හැඩයට කැපිලා පෙත්ත වගේ මෙහෙම එනවා. මෙයා මෙතෙන්ට එනවා. මෙයා මෙහෙම දික් වෙනවා ඉස්සරහට. හරි, ඊට පස්සේ හරි සැචරයි ඔන්න ඔය විදිහට දරන මිනුම් ටික එනවා. හරි, බලන්න දලසල ස්මෝල් මේ විදිහට ආවිල්ලා තීරණවල හරිය අඩුපාඩු දැන් අපි හදාගමු. දැන් මේක මිනුම් ටික මම දානවා. මම මේ අරන් තියන්නේ මේක සයිඩ් එකනේ. දැන් මේක ෆ්‍රන්ට් එක. එතන ෆ්‍රන්ට් එක ගත්තාම මේ ටික වෙන්නේ 40යි. මේ ටික මේ දුර වෙන්නේ 40යි. 40යි. ඊටස් මේ ටෝටල් එක 73යි. මේ දක්වාම එනවා 73ක් කියලා. මෙයා 73යි. ඊට පස්සේ මේ ටික වෙන්නේ 27යි. මේ ටික කියන්නේ කොයි ටිකද? උස පැත්ත. උස පැත්ත කියන්නේ මෙන්න මේ නැම්ම දක්වා නේ. මම ඉස්සරහෙන් ගන්න ෆ්‍රන්ට් එක. එතකොට ඔව් මෙන්න මේ ටික. මේ ටික 27යි. හරි. ඊට පස්සේ මේක සයිඩ් දෙකෙන් ගියොත් මේ පැත්තෙන් ගියොත් මේ පැත්ත තොර තොර ටිකක් පැටි දාගෙන මෙයා මේ ටික 22යි. මේ ටික 22යි. ටෝටල් එක 34යි. සරි, ඒ කියන්නේ මෙතන සයිඩ් එක මෙතනනේ. හරි, ඒ කියන්නේ මම එක මෙතන ලකුණු කරන්නම්. මේ ටික 22යි. ඔයාල අඩුපාඩු ටික හදාගන්න මම හිතන අඩුපාඩු තියෙනවා නම් මේ ටික 34යි. මේ ටික 34යි. මේ ටික 22යි උස, මේ ටික 34යි. හරි, ඊට පස්සේ මේ ටික 29යි. මෙයා 29යි. මේ ටික 62යි. මේ ටික 62යි. ඊට පස්සේ මේ උස 10යි. මේ උස 10යි. මේ ටික 17යි. මේ ටික නම් වලට දා ගන්න පුළුවන් මං හිතන්නේ. මේක 17යි. ඊට පස්සේ මෙතෙන්දල සම්පූර්ණ දිග මේ පැත්තට තියෙන්නේ 40යි. ඒකත් අපි ලකුණු කරන ඕන නම් මේ සම්පූර්ණ දිග වෙන්නේ මෙතෙන්දල මෙතෙන්ට 40යි. හරි, ඔක අඳගෙන යද්දී වලට අඩු පාඩු ටික හැදෙයි ඈ. 40යි. ඊට පස්සේ මේ රූප සටහන ගත්තාම මේ මැද කෑල 15යි. මේ මැද කෑල 15යි. මේ පැත්ත 18යි. දැන් ටෝටල් එක 49යි. කියන්නේ මේ ටික 16යි. මේ ටික 16යි. 6යි 5යි 11යි 11යි 18යි. කියන්නේ හරි 11යි 1 19. හරි නේ ভাই. ඊට පස්සේ හරි. ඊට පස්සේ මෙයාගේ මුළු උස කියන්නේ මුළු උස 50යි. හරි, මේ මුළු උස 50ක් කියලා දෙනවා. ඊට පස්සේ ඒ උස තමයි
අපි මෙතනින් ගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා මේ පැත්තට 29ක්. වැඩික 29ක් එනවා. හරි. ඊට පස්සේ මේ සතරන ගත්තාම මේ රූපයේ මුළු දිග මේ මුල්ලේ ඉඳලා මෙතෙන්ට තියෙනවා 40ක්. එතකොට ටෝටල් ලෙන්ත් එක වෙන්නේ 62යි. මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙන 62ක්. හරි. ඔයාලා ඉතින් ඇතුලේ තියෙන දොරවල් ටික ලකුණු කරගන්න. ලකුණු කරගත්තනම ඩ්‍රෝවින් එකක් කරද්දී ඔයාලා දන්නවා x සහ y අක්ෂවල උසවල්. x අක්ෂය කියන්නේ තිරස් අක්ෂය. රූප සරණ අධීදී මේ පැත්තට තියෙනවා මුළු දිග කීයද? 73ක්. මේ පැත්තට තියෙන මුළු දිග කීයද? 62ක්. ඔය ටික එකතු කරනවාම 3යි 2යි 5යි 6යි 7යි කියන්නේ 13යි. 135යි. y උස මේ රූපයේ උස 50යි මේ දෙක 62යි. 50ට 62ක් විපද කරනවා. 2යි 6යි 5යි 11යි. එතකොට එනවා x අක්ෂය 135යි y අක්ෂය 112ක් කියලා එනවා. ඔන්නෝයේ දුර සහිතව තමයි අපි දරුවනේ drawing එකේ වැඩ ටික පටන් ගන්නට ඕනේ. හරි. එතකොට ඔයාලට මතකයි, ඒ කියන්නේ ඔයාලා දන්න ඔයාලගේ drawing sheet එක තියෙනවනේ මෙහෙම. drawing sheet එකේ හරි, ඔයාලට මේ xy දුරවල් ටික අරගෙන මේ drawing sheet එකේ අඳින කොටස මෙහෙමනම් තියෙන්නේ. මේ අක්ෂය ගන්නවා x y කියලා, මේ අක්ෂය ගන්නවා x කියලා. අරගෙන දරුවනේ බෙදලා මේ රූප සරණ බලන්න, මේ මේ තියෙන රූප තුන දරුවනේ බලන්න දාන්න ඔයාලගේ ඔය drawing sheet එකේ. හරි. බලන්න ඉක්මනින් වැඩ කරගන්න බලන්න. ඉස්සලම ඔය දීලා තියෙන සටහනේ දැස දශමක් හද ගන්නකො ඔයාලගේ ඔය ෂීට් එකේ. එහෙම නැත්නම් ඔයාලා ගන්න තියෙන කොලේ හද ගන්න කොටක් ගාලා. හරි, ඉක්මනින් කරන්න බලන්න. හරි. හරි, දැන් පුතේ ඔය සටහන් කරගෙන ඉවරද? තව නෝට් කරනවද? මාව පොඩ්ඩක් දැනුවත් කරනවද? තව අඳිනවද? සටහන් කරලා ඉවරද? ඔයාලා ඔක ගෙදරින් කරාද? හරි, ඇඳලා ඉවරද? තව අඳිනවද? මම මකන්නද? තව පොඩ්ඩක් දැනුවත් කරන්න බලන්න. තම මහන්නද මේක? දැන් වැඩ ඉවරද? තව මේක අඳින කට්ටිය ඉන්නවනේ කියනකොට බලන්න. දලසලස්මක් අඳ ගන්න. අඳගෙන ඩ්‍රොවින් එක කරන්න පුළුවන් ඔයාලට. දැනට කරගන්න බැරි නම් දලසලස්මක් අඳලා තියා ගන්න. ඩ්‍රොවින් ෂීට් එක මම දුන්න ගමන්, ඒක දාපු ගමන් ඔයාලා ඒ වැඩේ ඉවර කරන්න. තව මේක අඳින කට්ටිය කවුද ඉන්නේ? මේ දලසලස්ම වල අඳින කට්ටිය. අඳින කට්ටිය තව ඉන්නවනම් කියනමත් බලන්න. හරි, ශාදීනන් ඉවරයි කියනවා. අනිත් අයගේ තත්ත්ව කොහමද? ශෂික කොහොමද පුතේ තත්ත්වේ? පූජා මට බලන්න කියන්න. අඳිනවද නැද්ද කියලා පොඩ්ඩක් මට කියන්න. මට එහෙම නැත්නම් මේක මතලා ඊළඟ කොටසට යන්න පුළුවන්. හරි, ශෂිකත් ඉවරයි.
අනිත් අයගේ තත්ත්වය කොහොමද? පූජා මොකද පුතේ තත්ත්වය තව දිනවද වැඩි වෙර නැද්ද? පූජත් හරි. ඉතිරි දරුවෝ ටික මොකද තත්ත්වය? නොමායාගේ තත්ත්වය කොහොමද වැඩි වෙරද? නොමායා මොකද තත්ත්වය වැඩි වෙරද? ඉක්මකල ගන්න පුතේ. හරි අටව කීප දෙනෙක් ඉන්නවා කියලා අඳින්න. අටක් ගන්න අද ගන්න කියලා බලන්න. ඉක්මනින් අද ගන්න බලන්න. හරි මම හිතන වැඩ ටික ඉවරයි. හොඳයි කට්ටියම ඉවරයි නේද? හරි එහෙනම් මම මේක දැන් මකන්නම්. ඔයාලා මෙහෙමයි දැන් දල සලස්මක් මේක ඇඳගත්තට පස්සේ ඒක භාවිත කරලා නිවාඩු පාඩුව දෙකව ඩ්‍රොවින් එක කරලා නැත්තම් දැන් මේ වෙලාවේ මේක අඳින්න බැරි වෙයි. ලොකු වෙලාවක් යනවනේ. මොකද දැන් විනාඩි 22ක් ඇතුළත තමයි එක්සෑම් එකේදී ඔයාලට මේ වැඩේ ඉවර කරන්න තියෙන්නේ. හරිද? දැන් විනාඩි 22කින් මේක ඉවර කරනවා කියන එක ලොකු සීන් එකක් නේ. හරිද? විනාඩි 22කින් මේක ඉවර කරනවා කියන එක ලොකු සීන් එකක්. එතකොට දැන් මේ වෙලාව ඔයාලා මේක අරන් අඳින්න ගත්තොත් ඔක අඳින්න බෑ කියලා මම දන්නවා. ඒකයි මම කියන්නේ මේක පස්සේ අපි අඳගමු. දැන් මේ දල සරස්ම ඇඳලා තියෙනකොට ඩ්‍රොවින් එක පාඩේ කරගන්න පුළුවන් වෙයි. දැන් ඊළඟට මේ දැන් මෙතන මම හිතන්නේ ඩ්‍රොවින් එහෙම අවුල් කරගත්ත දරුවෝ ඉන්නවද? දැන් ඉන්න දැන් ක්ලාස් එක මේ වෙනකොට ලයිව් එකේ මාත් එක්ක ඉන්න දරුවෝ අතර ඩ්‍රොවින් එකේ අවුල් ගියපු අය ඉන්නවද? ඩ්‍රොවින් අවුල් කරගත්ත දරුවෝ ඩ්‍රොවින් අපිට සීන් එකක් නැහැ කියන අය සහ ඩ්‍රොවින් අවුල් කියන අය පොඩ්ඩක් එහෙම ඉන්නවද?
තාමන අවුලක් නෑ වගේනේ. ඩ්‍රොවින් අවුල් ගියපු කට්ටි ඩ්‍රොවින් ටික ශාශිකර්ණ අවුල් පොඩ්ඩක් කියලා කියනවා. අනිත් අයට අවුලක් නෑනේ හරන්නේ. ශාදිලට පූජලට නොමායට එහෙම අවුලක් නෑනේ. හරි හරි, මොකද මම එහෙම ඇහුවේ මේ හරි, මම ඩ්‍රෝවින් වලට උදව්වක් දෙන්නම්. මම ඩ්‍රෝවින් වල මම ඔයාලට නිකන් ගෙදරදී වැඩ ටික කරන්න මම ඔයාලට වීඩියෝ පැක් එකක් දාන්නම්. අද පන්ති වල මම ඔයාලට දාන්නම්, ඒක පොඩ්ඩක් බලන්නකො. එතකොට ඒ ඩ්‍රෝවින් වල මූලික නිර්මාණ වගේක් කරන වැඩ ටිකක් තියෙනවා, ඒක බලපහම පොඩි අයිඩියා එකක් ඔයාලට ගන්නත් පුළුවන් වෙයි. හරි, ශාදීන නම් අවුලක් නෑ කියලා කියනවා. හරි, මම හිතන අවුලක් වෙන්න බෑ ශාදීන නම්, වැඩ ටික උත්තර කරගත්තන් ක්ලාස් එකේ හෙදිනේ ශාදී. හරි, එහෙනම් ඒ ඩ්‍රෝවින් වල සීන් එකක් නැතුව ඇති. මම බයිටි ඩ්‍රෝවින් ඔව් කියයි කියලා ඔව් නෑනේ. හරි, ඒක එහෙම තමයි වෙන්නට ඕනේ. රයිට් රයිට්, එක්සෑම් එකේදී සර් ඩ්‍රෝවින් එක කරේ නෑ කියලා කියනවා. රයිට් ශෂික, හරි හරි, මම උදව්වක් දෙන්නම්. ඒ වැඩ ටික අතේ හදුව ඔයාලා ගදාගමු. දැන් මොනවා කරන්නත් තියෙන පොතේ මේ මාස 6යි. මේ මාස 6 ඇතුළත ඔයාලා මාව විශ්වාස කරන්න, මම ඔබ වෙනුවෙන් ඒ දේවල් කරන්න කැප වෙනවා. හරි, එතකොට ඔයා මාත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කරගන්න. ඒ යන අතරතුර ඔයාලට නොතේරෙන නොහැඟෙන දේවල් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් මාත් එක්ක කතා කරලා විසඳගන්න. මොනවා හරි දේවල් වල තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් නැවත නැවත මගෙන් අහලා හරි කමන්නේ නැහැ. මට වදයක් වාටයක් කළා හරි කමන්නේ නැහැ. ඔයාලා හරියට වැඩ ටික කරගන්න. හරි, ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මේ අපි කොහොමද මේ වැඩේ කොට දාගමු. හරි, තව මාස 6යි. සිලබස් එකේ අපිට හැමම තියෙනවා. එහෙම කියන්නේ තව පාඩම් තුනක් ද කොහෙදනේ දැන් අපි ඉවර කරගත්තේ. හරි, මම ඒ සේරම ටික ඔයාලට ඒ 90 ලක්ෂණයට කරලා දෙන්නම්. ඔයාලන් කැපකිරීමත් එක්ක කැපවීමත් එක්ක වැඩ ටික ලස්සනට අපි කරගමු. මේ පැහැදිලි නේද? හරි, එතකොට හරි, මම එනවා පොතේ දෙවෙනි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න. මෙයාගේ වැඩ ඉවරයි. හරි, මෙයා ඉවරයි කියමුකෝ අපි. හරි, මෙයා ඉවර වුණා මම දැන් මැකුවා. හරි, දෙවෙනි ගානට අපි යමු. දෙවෙනි ගානක් නිශ්ශබ්දව කියව ගන්නකොට ලස්සන ගානක් වලට දීලා තියෙන්නේ. හරි, හොඳයි. පුතාලට කියනවා දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ මෙහෙම. කොහමද දෙවෙනි ප්‍රශ්න කියන්නේ? මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණයකින් මිනුම් ගන්නා විට මිනුම් දෝෂ අවම කර ගැනීම සඳහා අනුගමනය කරන්නට ඕන ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. හරි, මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණයකින් මිනුම් ගන්නා විට මිනුම් දෝෂ අවම කර ගැනීම සඳහා අනුගමනය කරන්නට ඕන ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. පැහැදිලිනේ? හරි, මොනවද ඒ ක්‍රියාමාර්ග දෙක කියලා අපි කතා කරමු. හරි, දැන් පොතේ ඇත්තටම මිනුම් ඔය වර්නිය සරි මේ මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණයකින් මිනුම් ගන්නකොට අපි දන්නවා පොතේ මේ දිදාල හිස තියෙනවනේ. දැන් මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණය තියෙනනේ පොතේ ඉද්ද සහ කිවිහිරය. ඒකනි පුතා වැඩ කොටසක දෙපැත්තෙන් තද වෙන දෙක වෙන්නේ. ඒ දෙක තද කරනකොට අපි දිදාල හිස තියෙනවනේ මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණය. දිදාල හිස කරකවනවනේ. දිදාල හිස කරකවල තමයි වැඩ කොටස ඉද්දයි කිවිහිරය පුතේ එකට සෙට් කරන්නේ. මතකයි නේද? හරි, එතකොට අපි දරුවනේ වැඩ කොටස ඉද්ද සහ කිනිහිරය මගින් සම්බන්ධ කරනවනේ. දැන් අපෙන් අහන්නේ දෝෂාවම කරන්න මොකද්ද කරන්නට ඕනේ කියලා. පොතේ මතක තියාගන්න, දිදාල හිස, ඒ කියන්නේ දිදාලය හෝ දිදාල හිස පමණ කරකවලා දරුවනේ වැඩ කොටස සිර කරන්න වග බලා ගන්නට ඕනේ. ඔක පළවෙනි එක. ඒ වගේම පොතේ උපකරණයේ තියෙනවා නම් මූලාංග දෝෂ, ඒ මූලාංග දෝෂ ටික දරුවනේ ඉවත් කරලා පාඨාංග ගන්න අපි බලන්නට ඕනේ. පැහැදිලිද? හරි, ඒ වගේම දරුවනේ ඔය පෘෂ්ඨවලට හරියාකාරව එහෙම නැත්නම් ලම්බකව අපි වැඩ කොටස පුතේ රඳව ගන්නටත් ඕනේ. ඔන්න ඒ වගේ කරුණු කීපයක් තමයි අපි පුතේ මෙතනදී සාකච්ඡා කරන්නට ඕනේ. පැහැදිලිනේ? හරි, අපි ඒ ගැන සාකච්ඡාවක් දැන් දෙමු.
හොඳයි රයිට් හරි මේ දවස්වල මේ අපි අර ඕලෙවල් ළමයි වෙනුවෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවානේ. ඒ කියන්නේ දැන් ඕලෙවල් ලියන ළමයි වෙනුවෙන් අපි නොමිලේ අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන ආවා. ඒ කියන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහන. දැන් හෙට සෙනසුරාදා තමයි ළමයි අවසාන දවස. දැන් ඒකත් එක්ක දැන් ඔය ඔයාලගේ පන්ති යන අතරතුර විවිධ ප්‍රශ්න සහ ඒ දේවල් අහනවා දෙමව්පිය සහ දරුවෝ විභාගයට. දැන් බය වෙලා දැන් පොඩි උන් ටික තව දවස් දෙක තුනකින් එක්සෑම් පටන් ගන්නවානේ. දැන් ඔයාලට ඔය වගේ දවසක් එනවා. නොවැම්බර් 25 එක්සෑම් වලදී පටන් ගන්නවානේ. හරි නොවැම්බර් 25 පටන් ගන්න දවසේ පුතාලාට තව දවසක් එයි. එහෙම නොවෙන්න වැඩ ටික හරියට කරගෙන යන්න. හරි පුතේ මෙතනදී මතක තියාගන්න හරියට ඔය පේපර් වලට උත්තර ලියන්න, self study කරන්න, තනියම වැඩ ටික කරන්න. මේ මතක තියාගන්න තව එකක් මම මෙතනදී කියන්නම්. ඔයාලා පුතේ දැන් සාමාන්‍යයෙන් මේ ඔය නිදි මරාගෙන වැඩ කරනවා කියලා කියනකොට මේ ඔය ශෂිකත් අහලා තිබුණ ප්‍රශ්නයක් මේ පැය කීයක් විතර අපි වැඩ කරන්න ඕනද කියලා මම ඒකත් මෙතනදී මතක් කරනවා. ඔයාලා පොතේ වැඩ කරනකොට මේ නිදි මරාගෙන ඩම් එක දාගෙන එහෙම වැඩ කරන්න ඕනේ නැහැ. හරි ඊ හරි ඒ කියන්නේ විශේෂ ඕනම විශේෂයක්. දැන් අපේ වෙන විෂයන් තුනම වැඩ කරද්දී ඔයාලා මෙහෙම කරන්න. ඔයාලා පොතේ පාඩම් කරන්න එපා. පාඩම් කරන්න එපා කියන්නේ අවුල් ගියා වගේ ඇති. පාඩම් කරන්න එපා කියන්නේ පොතේ ඔයාලට මේ එක්සෑම් එකේ වැඩ කරන්න ඔයාලා දරුවනේ බොරුවට පොත් පාඩම් කරන්න එපා. ඒක තේරුමක් නැහැ. දැන් බලන්නේ මොකක්ද යකෝ මේකා කියන්නේ කියලා. හරි පාඩම් කරන්න එපා කියනකොට මෙන්න මේකටයි. ඔයාලා දැන් හිතන්නකො මෙහෙම ඔයා දැන් පොතේ පොතක් අරගෙන අපි හිතමු මොකක් හරි ඔටෝමොබයිල් එක කියලා හිතන්නකො. ඔටෝමොබයිල් මුල පටන් ගන්නවා මෝටර් වාහන තාක්ෂණ ඉතිහාසය ගැන පටන් අරගෙන වැඩ ටික කරගෙන කරගෙන කතා කරගෙන ගිහලා අවසානයේදී පාඩම ඉවරෙන්නේ පුතේ මෝටර් වාහනයක ආරක්ෂාව සඳහා යොදලා තියෙන උපක්‍රම ෂීට් බෙල්ට් එයා බෑග්ස් ගැන කතා කරලා මේ පාඩම ඔය පාඩම ඉවර වෙන්නේ. එතකොට ඉතිහාසයෙන් පටන් ගන්න ෂීට් බෙල්ට් වලින් ඉවර වෙන දක්වා ඔය මුළු මුළු කොටසම දරුවනේ ගත්තාම ලොකු නෝට් එකක් වාඩි තියෙනවනේ. ඔය නෝට් එක කියවගෙන 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 ගිහලා අවසාන පිටුවේ කියවල ඉවර වෙනකොට පුතේ ඔන්න නෝට් එකේ මුල තිබ්බ දේවල් මතක නැහැ. මැද තිබ්බ දේවල් මතක නැහැ. එහෙම වෙනවනේ. එතකොට ඔයා මෙච්චර වෙලා ඒක පාඩම් කරන්න අපි හිතමු පැය 3ක් 4ක් කාලයක් වෙන් කළා කියලා, පැය 5ක් වෙන් කළා කියනකොට ඒ පැය 5ක් 6ක 6ක කාලය අපරාදිනේ පුතේ. තේරුණාද? ඔයා පාඩම් කරනවා කියලා එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඔයාලා කරන ක්‍රමේ වැරද්දක් තියෙන්නේ. ඔයා පුතේ පාඩම් කරනවා කියලා කරන්න, පාඩම් කරනවා කියලා ඔයා මේ පාඩම් නොකර මෙහෙම කරන්න. පේපර්ස් තියෙන පුතේ දැන් විශේෂම දැන් මම ඔයාලට දෙන මේ පේපර් සෙට් එකක් තියෙන දැන් මේ මාසේ ඔයාලට මම මෙවලා තියෙන ලොකු පේපර් පැක් එකක් එවලා තිබ්බනේ මේ මාසෙට වැඩ කරන්න. සෝරි මේ අප්‍රේල් මාසෙට. එතකොට දැන් ඒකේ දැන් ඒක දැන් මේ සතියේ සබ අඟහරුවාදීදී මම වැඩ ටික ඔක ඉවර කරනවා. ඔය පැක් එකම වැඩ ඉවර කරනවා. එතකොට ඔයා කරන්න පුතේ ඔය පේපර් සෙට් එකේ තියෙන ප්‍රශ්න අරගෙන උත්තර ලියන්න පටන් ගන්න. ඔයා උත්තර ලියන්න පටන් ගත්තාම ඔයාට පුළුවන් ඒවත් ඔකේ දෙනවා පුතේ, බැරි ඒවත් තියෙනවා. පුළුවන් ඒවට උත්තර ලියාගෙන යන්න. බැරි ඒවා දිනවනේ. බැරි ඒවා එනකොට විතරක් ඔයා පොත අරගෙන ඒ අදාළ තැන විතරක් බලන්න. මුළු පොතම පෙරලා ගන්න ඕනේ නැහැ. ඒ අදාළ තැන බලන්න, බලලා ඒ පොත වහලා තියලා මතකෙන් උත්තර ලියන්න. ඕක පොතේ හරියට ප්‍රැක්ටිස් කරනකොට එතකොට ඔයාට අර මතකෙ තියෙන දේවල් අලුතෙන් අය පාඩම් කරන ලොකු කාලයක් අය කරන්න ඕනෙත් නැහැ. එතකොට අඩු කාලයක් ඇතුළත ඔයාට ලස්සන ප්‍රතිඵල ගන්නවක් හදා ගන්න පුළුවන්. හරි පැහැදිලිනේ. විශේෂම MCQ කරන්න. හරි රචනා ව්‍යුහගත ඔය සෙට් එක විෂයන් තුනේම තෝරගෙන කරන්න. එක දවසකට පාඩම් කරනකොට එක දවසකට දැන් උදාහරණයක් විදියට ඔයා දැන් කරන පාස් පේපර්ස් ගත්තම දැන් අපිට පාස් පේපර්ස් 9ක් තියෙනවනේ මේ වරුඩ 2015 ඉඳලා 2015 16 17 18 19 20 21 22 23 9ක් තියෙනවනේ. ඔය පේපර්ස් 9 අරගෙන මේ පේපර්ස් වල MCQ වලට දැනට 25ක් විතර කරගන්න පුළුවන් වේ. 25ක් 30ක් විතර කරගන්න පුළුවන් වේ. අන්න ඒ 25 30 වගේ ප්‍රමාණය අරගෙන හැමදාම පොතේ රැයට නිදා ගන්න යන පැයකට කලින් ඒ MCQ 30ක් කරන්න. ඊට පස්සේ පහුවදා උදේ නැගිටින කොටක් පැයක් විතර කාර්යයක් අරගෙන ඔයා තව විශේෂ SFT වල හරි ICT වල හරි තවත් MCQ 30ක් කරන්න. ඊට පස්සේ එදා දවසෙත් වැඩ කළා. එදාටත් පහුවදා රැය නිදා ගන්න යද්දී ආයේ තව ඒ වෙන විශේෂක MCQ 30ක් කරන්න. එහෙම 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 කරගෙන කරගෙන යන්නක පුතා මේ මාස 6 ඉවර වෙනකොට ලස්සනට ඔයා ඒ අවශ්‍ය ට්‍රැක් වලට වැටලා තියෙයි. හරි මේකෙදි මෙහෙමයි ඔයාගේ තියෙන්නට ඕන පොතේ මේ ලොකු උවමනාවක්, ලොකු කැමැත්තක්, ලොකු ආසාවක් තියෙනුනේ මේ ගේම් එක වින් කරගන්න. එහෙම නැතුව මේක වින් කරගන්න බෑ. පැහැදිලි? ඒ නිසා බොරුවට පොත් පාඩම් කරන්න එපා, තේරුමක් නෑ. පුළුවන් තරම් පේපර් වලට උත්තර ලියන්න. හරි පේපර් වලට උත්තර ලියන එකත් එක්ක තමයි ඔයාගේ රිසල්ට් එක පොතේ හැදෙන්නේ. පැහැදිලිද?
හරි ඒ නිසා මම උපරිම ප්‍රමාණයක් පන්තියේ පේපර්ස් ලියවනවා සහ අර මම පේපර් ක්ලාස් එකක් කියලා එකක් දාලා අලුත් පේපර්ස් උත් ඒකට දානවනේ අලුත් පේපර්ස් දාලා මම ලියවනවනේ ඒ කියන්නේ ඔයාලට ඕනතරම් රිසෝර්සස් තියෙනවා ඒ නිසා ඒ රිසෝර්සස් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න හරි මම උපරිමයක් ඔයාලට කරන්නම් එතකොට ඔයා මගෙන් උපරිමයක් ගන්න ඒ වගේම ඔයාත් උපරිම ලෙස මහන්සිලා වැඩ කරන්න නිදිමතෙන්දී නිදා ගන්න නිදිමතෙන්දී ආයාසයෙන් හැරගෙන වැඩ කරන්න ඕනේ නැහැ ඔළුවට ඒ දේවල් යන්නේ නැහැ නිදිමතට හොඳට නිදා ගන්න. නිදා ගන්න නැගිට වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාවේ පාඩම් කරන්න ගන්න. හරි? හරි. අපි දැන් එමු පටන් ගන්න. මයික්‍රෝ ඩිස්ක්‍රූප් ප්‍රමාණයකින් මිනුම් ගන්නා විට මිනුම් දෝෂ අවම කර ගැනීම සඳහා අනුගමනය කරන්නට ඕන ක්‍රියාමාර්ග දෙකක් අහනවා. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. ලියන්න. දිදාලය හෝ දිදාල හිස දෙවෙනි ප්‍රශ්න පළවෙනි කොටස උත්තරය. දිදාලය හෝ දිදාල හිස දිදාලය හෝ දිදාල හිස පමණක් දිදාලය හෝ දිදාල හිස පමණක් භාවිතා කර දිදාලය හෝ දිදාල හිස පමණක් භාවිතා කර දිදාලය හෝ දිදාල හිස පමණක් භාවිතා කර ආමානය සීරුමාරු කිරීම ආමානය සීරු මාරු කිරීම ආමානය සීරු මාරු කිරීම ආමානය සීරු මාරු කිරීම ඔන්න එකක් ඒ වගේම තව එකක් ලියන දරුවනේ මූලාංක දෝෂ දෙවෙනි එක කියලා ලියන්න මූලාංක දෝෂ ඇත්නම් මූලාංක දෝෂ ඇත්නම් සටහන් කරගෙන ශෝධන යෙදීම තව එකක් ලියන්න මිනුම් පෘෂ්ඨවලට හරියාකාරව සහ ලම්බකව මැනිය යුතු මානය තැබීම හරිනේ හොඳයි ඊට පස්සේ කියන ලස්සන ගානක් පුතේ දෙවෙනි කොටස උෂ්ණත්වය මැනීම සඳහා ෆැරන්හයිට් පරිමාණයක් සෙල්සියස් පරිමාණයක් භාවිතා කරනවලු මෙම පරිමාණ දෙකම රේඛීය වන අතර ජලයේ ද්‍රවාංකයක් තාපාංකයක් ෆැරන්හයිට් පරිමාණයෙන් පිළිවෙලින් අංශක 32ක් සහ ෆැරන්හයිට් 200 සෝරි ෆැරන්හයිට් 32ක් සහ ෆැරන්හයිට් 212ක් වන අතර සෙල්සියස් පරිමාණයෙන් පිළිවෙලින් සෙල්සියස් 0ක් සහ සෙල්සියස් 100ක් වෙනවා කියලා කියනවා හරි ඊට පස්සේ කියනවා ෆැරන්හයිට් පරිමාණයෙන් කියවන ලද පාඨාංකයක් සෙල්සියස් පරිමාණයට හැරවීම සඳහා සුදුසු සූත්‍රයක් ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. අපි සෙල්සියස් පරිමාණයට අද මේකපත් කරන්නට යන්නේ. ෆැරන්හයිට් වලින් කියවන වටිනාකමක් සෙල්සියස් පරිමාණයට හැරවීම සඳහා සූත්‍රයක්. එහෙනම් අපි මෙතනදී සාධාරණව හිතමු පුතේ සෙල්සියස් වලින් ගන්න යන්නේ C සමානයි AF ධන B ලෙස ගනිමු. ඇයි මම මෙහෙම ගත්තේ කියලා චුට්ටක් බලන්නකෝ. මොන මොකද සම්බන්ධතාවයක් ගන්න යන්නේ පුතේ. සෙල්සියස් වලින් අපෙන් උත්තරයක් අහන්නේ දැන් සෙල්සියස් වලින් අහනකොට ෆැරන්හයිට් වලට මම මුලට දානවා වී කිය සංඛ්‍යාවක් ධන බී බී කියන්නේ පුතා නියත පදයක් ඒ බී කියන්නේ නියත හරිද එතකොට මෙතනදී මම මේ අරන් තියන්නේ සාධාරණ සමීකරණයක් සෙල්සියස් සමාන වෙනවා ෆැරන්හයිට් මුලට කීයක් හරියනවා සහ තව ඌණ පූර්ණයක් තිබුණොත් ඒක අපි ධන බී කියලා දාගෙන තියෙනවා එතන මොකක් හරි සංඛ්‍යාවක් එයි ධන හෝරින සංඛ්‍යාවක් එයි දැන් මේ කතන්දරයක අපිට දෙනවා දත්ත ටිකක් මොනවද දෙන්නේ අපිට දෙනවා මෙම රයිට්
ජලයේ ද්‍රවාංකයයි තාපාංකයයි ෆැරන්හයිට් වලින් සහ සෙල්සියස් වලින්. හරි, ජලයේ ද්‍රවාංකය මම දැන් ලියනවා පොතේ. ද්‍රවාංකයේදී, හරිද, ද්‍රවාංකයේදී ඔන්න බලන්න, ජලයේ ද්‍රවාංකයයි තාපාංකයයි ෆැරන්හයිට් වලින් 32යි සෙල්සියස් වලින් බිංදුවයි. ඕකනේ කියන්නේ ෆැරන්හයිට් වලින් 32යි සෙල්සියස් වලින් බිංදුවයි. ඒ වගේම ජලයේ ද්‍රවාංකය දරුවනේ ෆැරන්හයිට් 212ක් වෙද්දී එයාගේ තාපාංකය සෙල්සියස් අංශක 100ක් වෙනවා. ඕකනේ කියන්නේ. හරි, එතන මම ලියනවා ද්‍රවාංකයේදී. හරි, ද්‍රවාංකයේදී දරුවනේ ෆැරන්හයිට් 32යි සෙල්සියස් බිංදුවයි. එතකොට මම ලියනවා ද්‍රවාංකයේදී දරුවනේ C සෙල්සියස් ගණන, ද්‍රවාංකයේදී ෆැරන්හයිට් 32යි, F සමානයි 32යි. හරිද, ඊට පස්සේ C සෙල්සියස් ගාන අපිට කියනවා බිංදුවයි. ඔන්න ද්‍රවාංකයේදී මම මේ වටිනාකම් දෙක මෙතෙන් ආදේශ කරනවා. ද්‍රවාංකයේදී එහෙනම් C කියන්නේ බිංදුවයි, සමානයි A වාරයක් F කියන්නේ 32යි ධන B. එම නිසා බිංදුව සමානයි 32ක් A ධන B. මේක ඉස්සර පස්ස මාරු කරලා ගත්තොත් ලියනවා 32ක් A ධන B සමානයි බිංදුවයි. ඔන්න පොතේ පළවෙනි සමීකරණය. මොකද දැන් මම මේ කිව්වේ හොඳට අහගන්නකො. ද්‍රවාංකයේදී කියනවා ෆැරන්හයිට් 32යි සෙල්සියස් බිංදුවයි කියනවනේ. එතකොට මේ ආපු වටිනාකම් මේ සාධාරණ සමීකරණයම ආදේශ කළා. ඔය සාධාරණ සමීකරණයට ආදේශ කරපුවාම C කියන්නේ බිංදුවයි, F කියන්නේ 32යි නේ. එතකොට බිංදුව සමානයි A වාරයක් 32 ධන B නේ. එතකොට මේක සුළු වුණාම බිංදුව සමානයි 32ක් A ධන B කියනවනේ. ඒක මම ඉස්සර පස්ස මාරු කරලා ලිව්වා 32ක් A ධන B සමානයි බිංදුවයි. ඒක හරිනේ. හොඳයි, ඊට පස්සේ තාපාංකයේදී අපි ලියමු. තාපාංකයේදී, තාපාංකයේදී මොනවද වෙන්නේ? තාපාංකයේදී පුතා ෆැරන්හයිට් 212යි, F සමානයි 212යි. හරිද, C සෙල්සියස් සමානයි 100යි. කොහොම එකක් තියෙනවනේ. අපි දැන් මේ වටිනාකම් මෙයාට ආදේශ කරමු. C කියන්නේ 100යි, A වාරයක් F කියන්නේ 212යි ධන B. එතන මෙතන කියනවා මම C සමානයි 212 K ධන B. හරිද, මට මේක ලියන්න පුළුවන් ඉස්සර පස්ස මාරු කරලා 212 K ධන B සමානයි 100යි. මෙයා ඇවිල්ලා දෙවෙනි සමීකරණය කියලා මට ලියන්න පුළුවන් නේ. පැහැදිලිද මම කියන දේ? එතකොට 1 2 කියලා සමගාමී සමීකරණ දෙකක් තියෙනවනේ. ඔන්න අපි ඕක අරගෙන දැන් ඊළඟට මේ දෙක සුළු කරමු. 32ක් A ධන B සමානයි බිංදුවයි පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය එනවා පුතේ 212ක් A ධන B සමානයි 100යි. මේක ඇවිල්ලා දෙවෙනි සමීකරණය. පුතා දැන් ඔයාලට වැඩක් තියෙනවා. ඔය සමීකරණ දෙක විසඳන්න. විසඳලා A කීයද B කීයද කියලා හොයන්න. දෙන්නම පොතේ භාග සංඛ්‍යා වලින් ගන්නව නම් ලේසි, මම හිතන්නේ. දශම කරන්න නැතුව භාග සංඛ්‍යා වලින් ගන්න බලන්න. අරගෙන බලන්න පොතේ ටක් ගන්න සුළු කරන්න. උත්තරයක් ලැබෙනවා. හරි, ඉක්මන් කරලා ගන්න. A සහ B සඳහා වටිනාකම් ටික ආදේශ කරන්නකෝ. හැමෝම ගන්න. A වලට කීයද B වලට කීයද කියලා බලන්න ගන්න. උත්තරයක් එයි ඔයාලට. A කීයද B කීයද? භාග සංඛ්‍යා වලින් උත්තරේ ගන්න කොටවල ලේසියෙන් ඔකට උත්තරයක් අපිට ලැබෙනවා. හැම දරුවෙක්ම සජීවීව මමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා උත්තර ටික හැමෝම හදන්න. හදලා ඔය සමගාමී සමීකරණ දෙක විසඳන්න. ඔක ලේසිම දේ මොකද්ද? දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරන්න පුතා. එතන B සංගුණක කැපෙනවනේ. භාග සංඛ්‍යා වලින් උත්තර ගන්න. බලන්න පටන් ගන්න. උත්තර ගන්න ඉක්මනින්.
උත්තර අරගෙන මට උත්තර ටික දාන්න කීයද කියලා, ඒ කීයද බී කීයද කියලා මට දාන්න බලන්න. ඉක්මන් කරලා ගන්න, හැමදෙරෙම උත්තර ගන්න. උත්තර ගත්ත කට්ටිය මට දාන්න හැට ටක් ගාලා. උත්තර ආවද? ඉක්මන් කරන්න. නොමායා උත්තර ආවද? පූජා, ශාදී, ශෂික ඉක්මන් කරන්න බලන්න. උත්තර ආවනම් මට කියන්න, මට තක්දලා දාන්න බලන්න උත්තර ආපු කට්ටිය. වෙලා වෙන නිසා මම හදන්නද? හරි, උත්තර ආවනම් මට දාන්න උත්තර කීයද කීයද කියලා. මම හදනවා මෙහෙම. පොතේ මම කරන්නම් දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණයම අඩු කරනවා. දෙවෙනි කෙනාගෙන් පළවෙනි කෙනා අඩු කරනවා. එතකොට ලියනවා මම 212ක් A ධන B කියන කෙනාගෙන් අඩු කරනවා. අඩු වෙන කෙනා මම වරහන් තුර ලියනවා 32යි A ධන B සමානයි 100න් අඩු වෙනවා බිංදුවක්. 212ක් A ධන B කියන එකේ ඍණ 32ක් A ඍණයි ධනයි ඍණ B සමානයි 100න් බිංදුවක් ගියොත් 100යි. හරිද? එතකොට මේ ධන B ට පුතා ඍණ B කැපෙනවා. 212න් 32ක් අඩු කරමු. දෙකෙන් දෙකක් බිංදුවයි. එතකොට එකෙන් තුනක් බෑ එකක් ඉල්ල ගන්නවා. 11න් තුනක් ගියොත් 8යි. මෙතන තියෙන්නේ 1යි. A සමානයි 100යි. එහෙනම් A කියන්නේ 100 යට 180ක් වෙනවනේ. එහෙනම් ඒ කියන්නේ බිංදුවර බිංදුව කපපුවාම 10 බෙදීම 18යිනේ. දෙන්නම දෙකෙන් බෙදෙනවා. 5 බෙදීම 9යි. එහෙනම් පුතේ ඒ සඳහා උත්තරයක් එනවා 9න් 5ක් කියලා. හරි. මෙයාගේ ආපු කට්ටිය මට බලන්න කියන්න කාටද මේ 9න් 5ක් ආවේ? දශම කරන්න එපා පුතේ. ශෂික දශම කරන්න නැතුව භාග සංඛ්‍යාව විතර තියන්න. ඔයාගේ ආවේ කාටද? ඒක ආවෙත් නැත්තම් අවුලක්. හරි. දැන් ඊට පස්සේ මම මේ පැත්ත මකනවා. මකලා හරි මේකත් අපි මකනවා. මකල ඉවර වෙලා පුතේ අපි කරනවා මෙන්න මේ ඒවල වටිනාකම තියෙනවානේ. ඒක කැමැති සමීකරණයකට ආදේශ කරමු. මම කියනවා පුතේ A සමානයි 5 බෙදීම 9 හි අගය
අංක එකට ආදේශයෙන් අංක එක සමීකරණයට ආදේශ කරනවා. එක සමීකරණය කියන්නේ 32ක් A 32යි A දන B සමාන බිංදුවයිනේ ආදේශ කරමු. 32ක් A දන්නේ නැහැ දන B කියන්නේ 5ට 9 සමානයි බිංදුවයි. හරිද? ඊට පස්සේ මෙයා මේ පැත්තට ගේනවා 32ක් A සමානයි 5ට 9යි ප්‍රින. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම කරනවා 32 මේ පැත්තට ගේනවා. A සමානයි ඍණ 5ට 9 කියන එක කියලා තියෙනවා. 32 ගෙනාවොත් මේ පැත්තට මට ඉතින් යන්න ගේන්න පුළුවන්. 32. හරි. කොහොමද ඉතින් 32 කියන B සමානයි බිංදුවයිනේ. ආ. ඕ. B වලට මේ ආදේශ වෙනවනේ A වලටනේ. මම මෙතන ආදේශ කළා වැරදුනා. විනාඩියක් ඉන්න. මේ සමීකරණයට ආදේශ කරනකොට ඒ වලගේ නෙම ආදේශ කරන්න ඕන පුතේ. හරි? එතන ෂිෆ්ට් එකක් වැරදුනා. 32යි A කියන්නේ 5ට 9යි. දැන් B සමානයි බිංදුවයි. මම B පදේ එහෙමම තියාගෙන මේ පදේ මෙහාට ගේනවා. එතකොට ඍණ වෙනවා. 5 හතරක් 2 10යි 5 හතරක් 3 15යි 1යි 16යි. බෙදුව 9. කොයිට වඩා මෙහා සුළු වෙන්නේ නැහැ. B සමානයි ඍණ 160ට 9ක් කියලා ආපු කට්ටිය බලන්න කවුද ඉන්නේ? අද මේ අගේ ආපු කට්ටිය මට බලන්න කියන්න කවුද ආවේ මේ අගේ කාටද ආවේ කියලා. අවිලද අච්චා ශිකට ආවා ශාදිරට ආවා තව කාටද ආවේ පූජට ආවේ නැද්ද නොමයා බලන්න ආවද කියලා හරි ආවනේ හරි හොඳයි දැන් මේ දෙන්න ආවට පස්සේ මම ලියනවා ධර්මනේ C සමානයි AF ගන්න B කියලා අපි සමීකරණය ගත්තේ මෙන්න මේක නිසා C සමානයි A කියන්නේ කීයද 5ට 9 වාරයක් F ගන්න B කියන්නේ කීයද ඉන 160ට 9යි මේක ඒ නිසා අපි ලියනවා සුළු කරලා C සමානයි මම 5ට 9ක් එළියට ගන්නවා පොදු සාධකයක් කියලා F ධනයි ඉන සුළුම ඍණ පුතේ මෙතන තියෙන හරය මම එළියට ගත්තා 100ට 5න් බෙදමු 16ට 5වත් 3යි 3වර 5 15යි එකක් ඉදිරි 10ට 5ව 2යි උත්තරයක් කියන බුදේ සරලම උත්තරයක් C සමානයි 9න් 5 වාරයක් F ඍණ 32යි C සමානයි 9න් 5 වාරයක් F ඍණ 32යි පැහැදිලිද හරි ඔය විදිහට උත්තරය ආවනම් ඔබ නිවැරදි ඔන්න බුදේ සෙල්සියස් සහ ෆාරන්හයිට් අතර සම්බන්ධය C සමානයි 9න් 5ක් වාරයක් F ඍණ 32යි හරි අඩුපාඩු තියෙන දරුව හදාගෙන අහවර කරගන්න අපි දැන් අය හදන්නේ මික්ස් චැලෙන්ජ් අට පේපර් එකේ දෙවෙනි ගාන හරි ඔව් දෙවෙනි ගානයි ඉවර කළේ අඩුපාඩු තියෙන අය හදාගන්න ඉක්මනින්ම ඉක්මන් කරලා ගමු අපි හරි අඩුපාඩු හදාගන්න හරි දැන් එතනට උත්තර ආවට පස්සේ පුතේ එන්න කොහොමද තුන්වෙනි ගානට ආවපුවාම තුතේ තියෙනවා අපිට මේ වැල්ල මුහුර්තන සටහනක් අඳින්නයි කියලා කියන්නේ වැල්ල මුහුර්තන සටහනක් හරි ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරන්න බලන්න මෙයාගේ වැඩි වැරදිනේ මම මකන්නද මකන්නන්නේ හරි හොඳයි ඊට පස්සේ පුතේ හරි ලස්සන කතන්දරයක් මේ කියන්නේ මොකද්ද කියන කතන්දරේ තුන්වෙනි කෙනා එක්තරා සම්පීඩන දහන එන්ජිමක චූෂණ වැල්වය එහි පිස්ටන් එකේ අචල ලක්ෂයට ඒ කියන්නේ TDC වලට ළඟා වෙන්න අංශක 28කට කලින් විවෘත වෙලා පහළ අචල ලක්ෂය කියන්නේ BDC පහු කරලා
අංශක 43ක් ගියාට පස්සේ වැහෙනවලු. දැන් ඔය කියන මොකද්ද? TDC වලට එන්න කලින් ඉන්ලට් එක ඕපන් වෙලා TDC පහු කරාට පස්සේ දරුවනේ මොකද වෙන්නේ? සෝරි BDC පහු කරාට පස්සේ මොකද වෙන්නේ? ඉන්ලට් එක ක්ලෝස් වෙනවා කියලා කියනවා. හරි? ඊට පස්සේ කියනවා ඒ පිටාර වැල්වය, ඒ කියන්නේ එක්සෝස් වැල්ව එක BDC වලට ලඟාවෙන්න අංශක 48 කර කලින් විවෘත වෙලා TDC පහු කරලා අංශක 12කට පස්සේ වැහුණා. හරි? දැන් නිකන් මේක මඤ්ඤං වගේනේ. මම එක සරලව විස්තර කරනවා මෙන්න මේ මොහොතේ අහගෙන ඉන්න. පොතේ මේ කියන මෙන්න මේම කතාවක්. මෙයා TDC, මෙයා BDC කියලා ගමුකෝ. ඔන්න පිස්ටන් එකකට යන්න පුළුවන් උපරිම සහ අවම සීමා. හරිද? හරි. මම තව ටිකක් දකුණට කරලා ගන්නම්කෝ. මට වම් පැත්තේ තව ටිකක් ලියන්න දේවල් තියෙන නිසා මම චුට්ටක් මෙහාට කරන්න ගන්න. මෙයා TDC. හරිද? මෙයා TDC. මෙයා අපතා BDC. හරිද? ඉන්ලට් එක ඕපන් වෙනවා TDC වලට එන්න කලින්. මෙතනදී පුතා ඉන්ලට් එක ඕපන් වෙනවා. ඊට පස්සේ BDC පව කරලා යම් කෝණයක් ගියාට පස්සේ ඉන්ලට් එක පුතා ක්ලෝස් වෙනවා. හරිද? දැන් ඔබ හොඳට තේරුම් ගන්න මෙන්න මේ කතන්දරේ. ඉන්ලට් එක ඕපන් වෙනදලා ඉන්ලට් එක ක්ලෝස් දක්වා කෝණයක් තියෙනවානේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණයට අපි නමක් කියනවා මේ තියෙන පුතා චූෂණ පහර. චූෂණ පහර සඳහා දඟර බඳේ ගලගෙන කෝණය තමයි මෙතනින් කියවෙන්නේ. චූෂණ පහර මෙතන තමයි යන්නේ. ඊට පස්සේ ඉන්ලට් ක්ලෝස් ඉඳලා TDC දක්වා තියෙන මෙන්න මේ කොටසක් තියෙනවානේ. මෙන්න මේ කොටස. මෙන්න මේ ඇංගල් එකට අපි නමක් කියනවා මේ තියෙන සම්පීඩන පහර. සම්පීඩන පහර. ඔන්න සම්පීඩන පහර. පැහැදිලිද? ඊට පස්සේ මොකද දඟර කඳේ මෙයා TDC නම් මෙයා BDC නම් හරිද? ඒ BDC වල දෙන්න කලින් පුතා එක්සෝස්ට් එක ඕපන් වෙනවා. හරි? අපි චෝක් එකක් ගන්න. BDC වල දෙන්න කලින් එක්සෝස්ට් එක ඕපන් වෙනවා. TDC පහු කරලා ටික වෙලාවක් ගියාට පස්සේ එක්සෝස්ට් එක ක්ලෝස් වෙනවා. හරිද? පුතා එක්සෝස්ට් ඕපන් ඉඳලා TDC දක්වා දෙන මෙන්න මේ කෝණයක් තියෙනවානේ. මෙන්න මේ කෝණයට නමක් කියනවා. හරි? මේ කෝණයට අපි නමක් කියනවා පුතේ බලපහර කියලා. මේක බලපහර. ඉන්ලට් ඕපන් ඉඳලා ඉන්ලට් ක්ලෝස් දක්වා තියෙන මෙන්න මේ සම්පූර්ණ කෝණය. මෙන්න මේ කෝණයක් තියෙන්නේ. ඉන්ලට් ඕපන් ඉඳලා ඉන්ලට් ක්ලෝස් දක්වා තියෙන කෝණය තියෙන්නේ. ආන්ගේ කෝණයට කියනවා පිටාර පහර කියලා. ඒ කොටස කියන පිටාර පහර. දැන් තේරුණාද? එංජිමක දඟර කඳ කැරකෙන එක එක් කෝණයට අනුව අඳින සටහනටනේ අපි කියන්නේ පොතේ මුහුර්ත සටහන කියලා. එතකොට පිස්ටන් එක TDC වලට එන්න කලින් යම් සීමාවක් ඉඳලා BDC පහු කරලා යම් සීමාවක් දක්වා ගියපුවාම මේ ඉතිරි මුළු සම්පූර්ණ කෝණයට තමයි චූෂණ පහර කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්ලට් එක ඕපන් වෙච්ච තැන ඉඳලා TDC දක්වා තියෙන මේ කොටසට කියනවා සම්පීඩන පහර කියලා. ඊට පස්සේ එක්සෝස්ට් එක ඕපන් වෙන තැන ඉඳලා TDC දක්වා තියෙන මේ කොටසට කියනවා බලපහර. එක්සෝස්ට් එක ඕපන් වෙච්ච තැන ඉඳලා එක්සෝස්ට් එක ක්ලෝස් වෙච්ච තැන දක්වා තියෙන සම්පූර්ණ කෝරට කියනවා පිටාර පහර. හරි? දැන් පුතාල ඉස්සරලම කරන්න ඔන්න ඔය අවස්ථා දෙක වෙන වෙනම අඳි ගන්න. ඇඳ ගන්න. ඇඳහම තමයි ඔබ තේරෙන්නේ. ඔක වෙන වෙනම ඇඳ ගන්න. ඇඳගෙන ඊට පස්සේ දැන් ගානට එන්න. හරි? ඔක ඉස්සර ඇඳ ගන්න කොටක් ගන්න. එකක් එක ටිකක් ලස්සන ඇඳ ගන්නකො පාට කීපයක් පාවිච්චි කරලා හරි කමන්නේ අඳින්න. ඇඳලා ඉවරලා ඔක භාවිතා කරලා හරි ඔක භාවිතා කරලා පුතේ ඔය ගානට උත්තර ගන්න බලන්න ඔයාලා. ඔක භාවිතා කරලා ඔය ගානට උත්තර ගන්න බලන්න. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. ඔය අවස්ථා ටික නෝට් කරගෙන පටන් ගන්න බලන්න. ට්‍රයි එකක් දෙමු බලන්න හැමෝම. ඉක්මන් කළ ගම් බලන්න. උත්තර ගත්තොත් මට කෝණ ටික දාන්න කට්ටක් ගාලා.
හරි මුහුර්තන සටහන අනිත් දැන් ඔය දීලා තියෙන කෝණ පාවිච්චි කරලා ඇඳලා බලන්න උත්තර ටික ගන්න පුතේ ඇඳලා සටහනට උත්තර ටික ගන්න බලන්න. ඔක්කොයි එක දෙමු බලන්න අපි. හරි මෙතන එහාට යන්න වෙයිද ඈ වැඩි අමාරු වගේද නෑනේ නෑ නේද හරි අපි බලමුකෝ හරි දැන් ඔන්න මම ඔයාලට උදව්වක් විදියට මම මේ සටහන් දෙක දුන්නේ දාගන්න කියලා දැන් ඔන්න මම ගානට එනවා දැන් ඔන්න දැනිවම ගානට එන්නේ මම ගානට ඇවිල්ලා මම මේ විදියටම කොටස් දෙකක් විදියටම හදන්න නැත්නම් ඔයාලා පටල ගන්න නිසා හරි මම මේ දුන්නේ උදව්වක් විදියට මේ කොටස උදව්වක් විදියට දුන්නේ දැන් ඔන්න මම ගානට එනවා තුන්වෙනි ගාන හරි මේ ගාන හදද්දි මම කලින් වගේම මෙයා TDC මෙයා BDC කියලා ගන්නවා කියන්නේ මෙහෙමයි TDC වලට ළඟාවෙන් අංශක 28 කරගල පෙර පිස්ටන් එක විවෘත වෙනවා සෝරි පිස්ටන් එක විවෘත වෙනව නෙමෙයි TDC වලට ළඟාවෙන් අංශක 28 කර පෙර දරුවනේ විවෘත වෙනවා වැල් එක විවෘත වෙනවා ඒ කියන්නේ 28යි කියන්නේ මෙන්න මේ කෝණය මේ කෝණයේ අංශක 28යි මෙතන ඉල්ලට් එක ඕපන් වෙනවා ඊට පස්සේ BDC පහු කරලා අංශක 43ක් ගියාට පස්සේ BDC පහු කරලා අංශක 43ක් ගියාට පස්සේ මෙන්න මේ වැල් එක ක්ලෝස් වෙනවා කියලා කියනවා TDC වලට එන්න අංශක 28 කට කලින් ඉල්ලට් එක ඕපන් වෙලා BDC පහු කරලා අංශක 43ක් ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ ඉල්ලට් එක ක්ලෝස් වෙනවා කියනවා දැන් මෙතනදී මම මෙහෙම කතන්දරයක් ගොඩනගා ගන්නම්කෝ මම මෙතනදිම කියන්නම් මේ කතාවේ හැටි අර දෙන්න පාවිච්චි කරන මොනවද කියනවා මෙයාගේ චූෂණ පහර මම යටිල් ලියන්නද පුතේ මෙයාගේ චූෂණ පහර කියන්නේ මොකද්ද පුතේ මෙතනදලා මේ දක්වා කෝණයනේ එතකොට මේ කෝණය කියන්නේ අංශක 180යි නේ සර්ව රේඛාවක් මත කෝණය මේ කෝණය 28යි මේ කෝණය 43යි නේ එතකොට එනවනේ පුතේ අංශක 28කට අංශක 180කට අංශක 43ක් එකතු වෙනවනේ නේද බලන්න මේ කොටස අංශක 28යි මේ කොටස අංශක 180යි මේ කොටස අංශක 43යි ඔය සෙට් එකම එකතු කරමු 8යි 3යි 11යි එකක් ඉදිරියේ 8යි 2යි 10යි 4යි 14යි 1යි 15යි එකක් ඉදිරියේ 1යි 1යි 2යි අංශක 251යි චූෂණ පහරක් සඳහා දඟර කඳ කැරගෙන කෝණය පැහැදිලිද ඔන්න චූෂණ පහර සඳහා දඟර කඳේ කැරගෙන කෝණය හරි ඊට පස්සේ මම සම්පීඩන පහර සඳහා කෝණයක් හොයනවා මෙතන ඉඳලා මේ දක්වා කෝණයනේ සම්පූර්ණ පහර සඳහා කෝණය. හැබැයි අපි දන්නවා මේ පැත්තෙන් සම්පූර්ණ කෝණ අංශක 180යි. 180න් 43ක් අඩුනොත් ඉතිරි කෝණය නෝ නේද? මෙන්න මෙතන මේ කියපු විදිහට සම්පූර්ණ පහර සඳහා. නේද? මම ඒ නිසා යටි ලියනවා සම්පූර්ණ පහර. සම්පූර්ණ පහර. සම්පූර්ණ පහර කියන්නේ අංශක 180න් අඩු කරනවා පොතේ 43ක්. 10න් 3ක් ගියත් 7යි. හතෙන් හතරක් ගියොත් තුනයි එකයි අංශක 100 කීයක් වෙනවද 37ක් කියලා එනවා අංශ වලින් 137ක් එනවා ඕක එන්නේ සම්පූර්ණ පහර ඊළඟට දරුවනේ කියනවා එහි පිටාර වැල්වෙහි පිෂ්ටනය BDC වලට ළඟා වෙන්න අංශක 48 කර පෙර විවෘත වෙනවා BDC වලට එන්න පොදේ අංශක 48 කර කලින් මේ කෝණේ අංශක 48යි 48 කර කලින් එක්සෝස්ට් එක ඕපන් වෙනවා ඕපන් වෙලා TDC පහු කරලා අංශක 12 ගියාට පස්සේ මෙන්න මේ කෝණ අංශක 12යිලු එතෙන්ද ගියාට පස්සේ එක්සෝස්ට් එක පුතා ක්ලෝස්ඩ් වෙනවා කියලා කියනවා එක්සෝස්ට් එක මෙතනින් ඕපන් වෙනවා මෙතනින් ක්ලෝස්ඩ් වෙනවා අපෙන් අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ උදේ බලපහර කියන අපි දන්නවා එක්සෝස්ට් ඕපන් තැන ඉඳලා TDC දක්වා තියෙන කෝණයනේ එහෙනම් මෙතනද මේ දක්වා කෝණය සම්පූර්ණ කෝණ 180යි 180න් 48ක් අඩු කරා නම් අය උත්තර එනවා පුතේ 180න් අඩු කරමු අපි 48ක් පුතේ අඩු කරමු 48
දහයෙන් අටක් ගියොත් දෙකයි, හතෙන් හතරක් තුනයි, එකයි. අංශක වලින් එන 132ක් කියලා. ඊට පස්සේ පුතේ අපිට පුළුවන් පිටාර පහර හොයන්න. මෙතනදලා මේ දක්වාම කෝණේ මේක 48යි, මේ සෙට් එක 180යි, මේක 12යි. එතකොට එනවා පිටාර පහර. හරි, පිටාර පහර. පිටාර පහර 180ෙන් අඩු කරනවා අංශක 43ක්. සෝරි, මේ 180ට එකතු කරනවා අංශක 12යි අංශක 48යි. 112ට එකතු කරනවා, 180ට එකතු කරනවා අංශක 12යි අංශක 48යි කියලා දෙන්න. 8යි 2යි 10යි එකක් ඉදිරියේ. 4යි 8යි 12යි 13 1යි 14 4 ලේ එකක් ඉදිරියේ. 1යි 1යි 2යි අංශක වලින් පුතේ 240ක් කියලා එනවා. ඔන්න පුතේ චූෂණ සම්පීඩන බල පිටාරකේ නමස්තා හතර සඳහා දමර කඳේ කරගෙන කෝණ ටිකක් මම හොයාගත්තා. අහන්නේ පළවෙනි කොටස පුතේ එන්ජිමේ වැල මුහුර්ත සතහන අඳින්න. ඔන්න පුතේ පළවෙනි කොටස හරි. දෙවෙනි කොටස එක් එක් පහරට අයිති අංශක ප්‍රමාණයන්. ඔන්න දෙවෙනි කොටසට අදාළව එක් එක් පහරට අදාළ අංශක ප්‍රමාණයන් ටිකක් හරි. හරි. ඊට පස්සේ කියනවා වැල උපරිපතන යන කුමක්ද? මම එතෙන්ට එන්නම් ওই ටික ලිව්වට පස්සේ. හරි. දැන් ටග් ගාලා පුතාලා ওই ටික නෝට් කරගන්නකො. අඩුපාඩු තියෙනවා නම් ටග් ගාලා අදා ගන්න බලන්න. අඩුපාඩු තියෙනවා නම් ටග් ගාලා අදා ගන්න. ඔය උත්තර ආපු කෙනෙක් කියනවා මට බලන්න කියන්න. වැරදි හිමකින්වත් ආපු කට්ටිය නැද්ද එහෙම කවුරු? ඉක්මනින් සටහන් කරලා වැඩි ඉවර කරන්න. ඉවර නම් මට කියන්න. ඉවරද? තව හදනවද? ඉවර නම් මට කියන්න. ශාද ඉවරද පුතේ? පූජා ඉවර නම් මට කියන්න පුතේ. ශෂික නමායා වැඩි ඉවර නම් කියන්න. ශෂිකී ඉවරයි, අනිත් අයගේ තත්ත්වය මොකද? ඉක්මන් කරන්න. ශාදී ඉවරයි, පූජා ඉවරයි, නොමායාගේ තත්ත්වය මොකද? නොමායා ඉවර නැද්ද පොතේ? තව ඉක්මන් කරන්න. නොමායා තව ඉවර නැද්ද පොතේ? ඉක්මන් කරන්න. හරි, කොහොම හෝ තියෙද්දි මම ඊළඟ කොටස කියලා දෙන්න මේ සටහනත් එක්කම. හරි, දැන් ඊට පස්සේ අහනවා පොතේ මෙහෙම එකක්. අහනවා මේ තුන්වෙනි කොටස වැල් උපරිපතනය යන කුමක්ද? පුතේ වැල් උපරිපතනය කියන්නේ පිටාර පහර අවස්ථාවේදී චූෂණ සහ පිටාර කියන වැල්ව දෙකම එක විට විවෘතව තියෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ දැන් පුතේ ඇත්තටම මේ TDC වලදී ඉන්ලට් එක ක්ලෝස් වෙලා තියෙන්නට ඕන. එක්සෝස්ට් එකත් ක්ලෝස් වෙලා තියෙන්න බෑ. හැබැයි මොකක් හෝ අවුලකට TDC වල එන්න කලින් එක්සෝස්ට් එක ඕපන් වෙලා TDC එක පවු කරලා පස්සේ sorry TDC එකට එන්න කලින් ඉන්ලට් එක ඕපන් වෙලා TDC පවු කරලා ටික වෙලාවකට පස්සෙ තමයි එක්සෝස්ට් එක ක්ලෝස් වෙන්නේ. ඇත්තටම මෙයා මෙතෙන්ද කියලා මෙයා මෙතෙන්ට ආව නම් හරි.
නමුත් දැන් අපිට පේනවා මේ කතාව තුළ පිටාර පාර අවස්ථාවේ චූෂණ සහ පිටාර කියන වැල්ව දෙක එක විට විවෘතව තියෙනවා. මෙන්න මේ එක විට විවෘතව තියෙන කෝණයට නමක් කියනවා උපරිපතන කෝණය කියලා. පැහැදිලිනේ? හරි. එතකොට ඔතන උපරිපතන කෝණය කියන්නේ මේ කෝණය මේ කෝණයේ එකතුව. එතකොට උපරිපතන අංගය කියන්නේ අංශක 28කට අංශක 12ක් එකතු කරනවා. උත්තරේ නම් අංශක වලින් 40ක් කියලා. හරිද? හරි. ඊළඟට මෙන්න මෙහෙම. ඊළඟට පිටාර පහර අවස්ථාවේදී පිටාර පහර අවස්ථාවේදී පිටාර පහර අවස්ථාවේදී චූෂණ සහ පිටාර වැල්ව චූෂණ සහ පිටාර වැල්ව දෙකම චූෂණ සහ පිටාර වැල්ව දෙකම එක විට චූෂණ සහ පිටාර වැල්ව දෙකම එක විට දෙකම එක විට විවෘතව පවතින අවස්ථාව දෙකම එක විට විවෘතව පවතින අවස්ථාව විවෘතව පවතින අවස්ථාව විවෘතව පවතින අවස්ථාව උපරිපතනයයි උපරිපතනයයි කියලා දාලා උපරිපතන අගය කියලා යටින් ලියන්න උපරිපතන අගය කියලා දාලා ලියන්න අංශක 40ක් කියලා 28 12ක් එකතු කරලා අංශක 40යි 28 ධන 12 සමානයි අංශක 40ක් කියලා ගන්න හරි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හරි දැන් එමු පොතේ හතරවෙනි ප්‍රශ්නට ඉලෙක්ට්‍රිසිටි ගාණක් දීලා තියෙන්නේ ඉක්මන් කරන්න බලන්න ඉලෙක්ට්‍රිසිටි ගාණ ඉක්මන් කරලා ගන්න බලන්න හරි ඉක්මන් කරමු අපි හරි එන්න හතරවෙනි ගානට පොදේ හතරවෙනි ගානට එන්නකෝ පළවෙනි කොටස වෝල් තියතාව වෝල් 200ක් වෙච්ච ප්‍රත්‍යාවර්ත සැපයුමක තරංගයේ කෝණික ප්‍රවේගය මෙච්චරයි මේ කියන කතන්දරයේ දත්තනික ලියවකෝ VS සැපයුම විලෝයේ 200යි වෝල් තරංගයේ කෝණික ප්‍රවේගය ඔමීගා 40යි තත්පරයට රේඩියන් එම සැපයුම හරහා ප්‍රේරකයක් සම්බන්ධ කර ඇත ප්‍රේරකයේ ප්‍රේරකතාව 15යි මිලි හෙන්රි කියලා කියනවා. නම් ප්‍රේරක ප්‍රතිපාදනය අහනවා XL අහනවා. ඊළඟට තරංගයේ ආවර්ත කාලය ගණනය කරන්න කියලා කියනවා. හරි. දැන් XL හොයනකොට L දන්නවා ඔමේගා දන්නවා. දැන් XL හොයනකොට සූත්‍ර දෙකක් තියෙනවනේ. XL කියලා කියන්න පුතේ 2ක් phi FL කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔමේගා L කියලා කියන්නත් පුළුවන්. XL සමානයි ඔමීගා L නිසා කියලා දාලා XL හොයන්න. ඊට පස්සේ අපි දන්නවා පොතේ ඔමීගා කියන්නේ මොකක්ද? 2ක් phi F නිසා. අපිට හොයන්න පුළුවන් ඉත සංඛ්‍යාතය F හොයන්න පුළුවන්. F කියන්නේ පොතේ ඔමීගා බෙදීම 2ක් phi V. හරිද? ඔයාලා F හොයාගන්න සංඛ්‍යාතය. දැන් සංඛ්‍යාතය හොයන්න ඕනෙත් නැහැ. අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ කාලාවර්තය. අපි දන්නවා පොතේ කාලාවර්තය කියන්නේ එක යට f කියලා දන්නවනි එක යට f නිසා මේ කුඩියට මාරු කරන්න 2ක් phi යට ඔමීගා කියලා කියන්න පුළුවන්නේ වටිනාකම් ටික පොතේ ආදේශකල උත්තර ගන්න කාලාවර්තය කියන්නේ t t කියන්නේ එක යට f නි එහෙනම් එක යට f කියන්නේ මේක පරස්පරය කුඩියට මාරු කරලා ගන්න 2ක් phi ඔමීගා වලින් බෙදන්න උත්තර ගන්න බලන්න ආදේශ කරලා ටැප් කරලා උත්තර ටික දාන්න බලන්න කීයද කියෙදෙන්නේ කියලා ඉක්මන් කරලා ගන්න බලන්න වටිනාකම් වලට ওই සූත්‍ර සලකලා බලන්න වටිනාකම් ටික ගන්න ඉක්මන් කරන්න බලන්න උත්තර දානවට ආව උත්තර ටික ඉක්මකල ගන්න උත්තර ටික දානවට බලන්න ආපුවා
ආපහු උත්තර ටික දාන්න ටක්ටක් ගාලා ආපහු උත්තර ටික දාන්න. හරි මේ මෙන්න උත්තර ටික ඔමීගා කියන්න කියද 40යි එල් කියන්න කියද 15යි මිලි හෙන්රිනි හෙන්රි කරනවා 10 රින දෙනු ගුණ කරනවා 15 බිංදුවයි 15 15 4ක් කියලා කියන්නේ 60යි වැඩි කළා 10 රින 3 එකෙන් 10න් බෙදෙනවා දශම 6ක් කියලා එන අපතේ ඕම් වලින් ඕම් වලින් 0.6යි මේ අගේ ආපු කට්ටිය බලන්න ඕම් වලින් 0.6ක් කියලා ආපු කට්ටිය මෙයාගේ ආවෙ නැද්ද කාටවත් නොමයා උත්තරය ආවෙ නැද්ද පූජා ශාදී ශශික උත්තරය ආවෙ නැද්ද තව නැද්ද හරි හදාගන්න ඊට පස්සේ කාලාවර්තය හොයන්න ඕන නම් මෙයා එක ඇට එෆ් කියලා දාපු ගමන් දෙකක් ෆයි යට ඔමීගා දෙකක් ෆයි දෙකක් ෆයි වටිනාකම ෆයි කියනවා නම් දාන්න පුළුවන් අතින් 22 දැම්මත් කමක් නැහැ නැත්තම් කැල්කියුලේටර් එකෙන් කෙලිම 5 වලට එන අකම දාලා සුළු කරන්න. එතකොට 22 බෙදීම 7යි. බෙදෙන ඔමීගා. ඔමීගා කියලා කියන්නේ කීයද? 40යි. මෙයා මේකෙන් බෙදන්න. බෙදපු ගමන් අපිට උත්තරයක් එනවා. 0.15යි කියලා ගණන්ක් එනවා කාලාවර්තයේ තත්පර වලින්. 1.5යි 7ක්. ආසන්න වශයෙන් 1.6ක් කියලා ගත්තත් කමක් නැහැ. 0.16ක් කියලා එනවා තත්පර වලින්. මේ උත්තරේ ආපු කට්ටිය බලන්න. අරක නැත්තම් මේකෙන් එන්නේ නැති වෙන්නේ නේද? හරි මම නිකන් ඇහුවා වගේ නේද හරි අපරාධ කට තමයි හරි අඩුපාඩු හොයාගන්න ටක් ගාලා පොතේ අඩුපාඩු හොයාගන්න ටක් ගාලා හරි ඒක දෙවෙනි කොටසට එන්නකො එහෙමම ඒක දෙවෙනි කොටසට එන්නකො වෝල් 200යි හර්ට්ස් පර් ආම්ප් කරන ප්‍රත්‍යාවර්ත සමීපකට සම්බන්ධ කරලා තියෙන දාරිත්‍රකයක ප්‍රතිපාදනය දෙනවා දාරිත්‍රකයේ ධාරිතාවය අහනවා හරි දෙවෙනි කොටස අපි දන්නවා xc සමානයි පොදේ 2y fc කියලා දන්නවනේ ඒක යට මෙන්න මේක නිසා xc වල වටිනාකම තමයි දෙන්නේ දාරිත්‍රක ප්‍රතිපාදනය ඒක දෙනවනේ පොදේ 1000ක් කියලා මෙතන 1000 ආදේශ කරන්නේ දාන දෙනවනේ 1000 එක යට 2ක් ෆයි FC සියුක්ත කරගන්න සියුක්ත කරන්න එතකොට එක යට 2ක් ෆයි FR එකක් 1000ක් කියලා එනවනේ හරි ඔක්කොම දේ සිදු කරන්න එක යට 2යි ෆයි කියන්නේ 22 කියන්නේ 7යි F සංඛ්‍යාතය අපි සංඛ්‍යාතය ගණනය කරේ නම් නැහැ ආප දන්නවා මේක ගාන දෙනවනේ හර්ට්ස් 50ක් කියලා සංඛ්‍යාතය හරි වැඩි කරලා 1000යි සුළු කරන්න පොතේ උත්තරයක් එයි සුළු කරලා ගන්න බලන්න සුළු කරලා දෙනවා සුළු කරලා බලන්න උත්තරයක් එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 5යි 2යි 3යි 4යි 5යි 6යි 3.2 වැඩි කිරීම 10 වෙන 6ක් කියලා එනවා පොතේ ෆැරඩ් වලින් උත්තරයක් හරි මෙයාට වටිනාකම් බලන්න මේ විදිහට ආවද කියලා ෆැරඩ් වලින් එනවා C සමානයි 3.2 වැඩි කිරීම 10 වෙන 6ක් ඒ කියන්නේ පිකෝ සෝරි මයික්‍රෝ ෆැරඩ් නම් 3.2ක් කියලා කිව්වත් ඇති ඔය උත්තර ආව නැත්නම් ටක් කරලා හදා ගන්න. ඉක්මන් කරලා ගන්න. හරි ඉවරද? මම මේක මැකොට කමන්නේ නැද්ද?
අඩුමතර මේ පොතේ කියන්නේ මේක මැපුවට කමක් නැද්ද? තව ලියනවද නැද්ද කියලා මට බලන්න කියන්න. නැත්නම් ඔයාලා ලියලා ඉවරයි කියලා ඉතින් මැපුවත් එම අපරාධනේ. තව ලියන්න කෙනෙක් හිටියොත් නේද? ඉක්මන් කරන්න බලන්න. පූජානන් ලියලා ඉවරයි. අනිත් අයගේ තත්ත්වය මොකද? ආශාසිකගේ ඉවරයි. නමායත් ඉවරයි. ශාදී මොකද තත්ත්වය පොතේ? ශාදී ඉවරයි නේද? ආරයි හරි ඉවරයි. දැන් ඔන්න පොතේ තුන්වෙනි ප්‍රශ්නේ හරි හතරවෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එන්න පස්වෙනි ප්‍රශ්නට සිවිල් ප්‍රශ්නයක් දීලා දෙන්න පොතේ. සිවිල් ප්‍රශ්නයක් දෙන්නේ. හරි එන්න බලන්න ටංගාලා. පස්වෙනි ප්‍රශ්නය. හරි ඉක්මන් කරන්න බලන්න. පස්වෙනි ප්‍රශ්නට එන්න බලන්න. පස්වෙනි ප්‍රශ්නය. හරි ඉක්මන් කළ ගමු අපි. ඉක්මන් කළ ගමු. සෑම ගොඩනැගිල්ලකම වහලයක් තියෙනවා. වහලය සකස් කරදි කරුණු ගණනාවක් සලකනවා. එමෙන්ම වහලේ රටා කිහිපයක් තියෙනවා. එම රටා යොදද්දි කරුණු කිහිපයක් සලකිල්ලට ගන්නවා. වහලයෙන් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන රසක් තියෙනවින් හතරක් ලියන්න. පොතේ වහලයෙන් ගොඩනැගිල්ලකට තියෙන ප්‍රයෝජන. වහලයෙන් ගොඩනැගිල්ලකට තියෙන ප්‍රයෝජන ගත්තාම අපිට කිහිපයක් කියන්න පුළුවන්. එකක් තමයි පොතේ ආරක්ෂාව සඳහා වහලයක් ඕනේ. ඒ වගේම ආකර්ෂණීය බව සඳහා වහලයක් ඕනේ. ඒ වගේම ගොඩනැගිල්ලේ දෘඩ බව සඳහා වහලයක් ඕනේ. ඒ වගේම ගොඩනැගිල්ලක සුදුසු අභ්‍යන්තර පරිසරයක් සඳහා දරුවනේ වහලයක් ඕනේ. අපි දැන් ওই ටික ලියමු. ලියන්න පස්වෙනි ප්‍රශ්නට ලියන්න මෙහෙම. පස්වෙනි ප්‍රශ්න ළඟින් ලියන්න මෙහෙම. ගොඩනැගිල්ලකට දෙන ප්‍රයෝජන ලියන්න පොතේ. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ඊළඟට ලියන්න ආකර්ෂණීය බව ලබා දීම. ආකර්ෂණීය බව ලබා දීම. ඊට පස්සේ දෘඩ බව ලබා දීම. දෘඩ බව එහෙම නැත්නම් ඇති කිරීම. දෘඩ බව ඇති කිරීම. දෘඩ බව ඇති කිරීම. ඊළඟට ලියන්න. ඊළඟට ලියන්න. ඊළඟට ලියන්න. සුදුසු අභ්‍යන්තර පරිසරයක්. සුදුසු අභ්‍යන්තර පරිසරයක් ඇති කිරීම. සුදුසු අභ්‍යන්තර පරිසරයක් ඇති කිරීම. හරි. ඊට පස්සේ කියනවා දෙවැනි කොටස වැහිපිල්ල හා එයට අදාළ උපාංගයන්ද නම් කරන්න. වැහිපිල්ලක් සහ එයට අදාළ උපාංග. වැහිපිල්ල සහ එයට අදාළ උපාංග. හරි මම චුට්ටක් අඳිනකම් බලන්නකො මොකක්ද නම් මේ අඳින්නේ කියලා.
දැන් මේකවල දන්නවත් ඇති. මම මේක අන්දිනකන් චුට්ටක් ඉන්න. හරි. පොඩි දවස් වල මේක දැකලා තියෙනවනේ. ඔය මොකද්ද? ඔය තියෙන පොතේ ගොඩනැගිල්ලකට යොදලා තියෙන වැහි පිළිල්ලක තියෙන මූලික හැඩයක් ඔබ දකින්නේ නැත්තම් මූලික කොටස් කීපයක්. දැන් චුට්ටක් ඉන්නක මම මේක නම් කරනකම් මේ තියෙන පුතා වැහි පිළිල්ල. මේ තියෙන දරුවනේ පිල්ලේ අග වැස්ම දෙන්නේ කියනවා මෙතන එකයි මෙතන එකයි. උඹ දෙන්නම ලකුණු කරලා අංක දෙක කියලා. මේ තියෙන පොතේ අංක තුන වැහි පිල්ල මෙතනක් තියෙන අංක තුන. මේ තියෙන වැහි පිල්ල වඩින්බු ලෑල්ලට හයි කරන බ්‍රැකට් එක. අපි ඒකට කියනවා නමක් දරුවනේ පීලි අල්ලුව කියලා. ඒ අල්ලුව කියන තැන මෙන්න මේ ඇඟ දාන්න සිදුරු දෙකක් සහිතව මේක නිර්මාණය වෙලා තියෙනවා. අංක හතර. අංක හතර කියන්නේ මෙයා. අපි මේකට කියනවා පීලි පිරිද්දීම නැත්නම් පීලි සන්ධිය කියලා කියනවා. හරි ඒ කියන්නේ පීල් වැහි පීලි දෙකක් එකට සම්බන්ධ කරන යොදා ගන්න අවයවයක්. ඒක ඇනමකුත් නැහැ. ඊට පස්සේ අංක තුන හරි අංක හතර. අංක හතර කියන පොතේ ගලාකාර හිසක් වැහි පීල් එකතන වතුර ටික එළියට ගන්න කෙනා. ඊට පස්සේ අංක පහ. මේ තියෙන පොතේ ඩවුන් පයිප් එකක්. ඒ කියන්නේ අපි කියන ජලය ඉවතට ගන්න. ඒ කියන්නේ දිය බස්නා නලයක් තමයි මේ තියෙන්නේ. හරි පොතල ටක් ගාලා බලන්න පැහැදිලිව ඔය සටහන ඇද ගන්න. ඇඳගෙන පුළුවන් අය බලන්න ඔය කොටස් ටික ලකුණු කරන්න උත්සාහ කරන්න. පුළුවන් අය කොටස් ටික මේකේ ඔව් පූජ කියනවා සර් ප්‍රශ්නයක් මග යන්නනේ. ඔව් පස්සේ ප්‍රශ්නේ අපි පළවෙනි කොටස අතහැරලා නේද ආවේ. කමන්නේ දෙවෙනි කොටස ඉඳලා නෝට් කරපො මම පළවෙනි කොටස උත්තර ඊළඟට දෙන්න. රයිට් වෙහි පීල් අඟල ඉවර කර ගන්න කොහොමද ටක් ගාලා අපි කොටස් ටික ලකුණු කර ගන්න. තව මේක අඳිනවද ඉවරද තව අඳින කට්ටිය ඉන්නවද කියනකොට බලන්න.
හරි නේද? තව මේක අඳින සටහන් කරන්න ඉන්නවද? අපි මේක කොටස් නම් කරමුද? නම් කරමු නේ, වෙලා යනවනේ පොදේ. හරි, අපි කොටස් එක නම් කරමු. ලියන්න අංක 1 වැහි පීරල පැත්තකින් ලියන්න. මෙතනම ලියන්න බෑ, යටින් අංක දාගෙන ලියන්න. නැත්තම් පැත්තකින් අංක දාගෙන ලියන්න. අංක 1 ලියන්න වැහි පීරල. අංක 2 වැහි පීරල. අංක 2 ලියන්න නල අග වැස්ම. නල අග වැස්ම. නග නල අග වැස්ම. නලේ අග වහන කොටස නල අග වැස්ම. අංක 3 ලියන්න. 3 දෙපොලේ අපි මේකට කියනවා පොදේ. පීලි අල්ලු කියලා කියනවා, බ්‍රැකට්ස් කියලා කියන්නේ යාලට. පීලි අල්ලු, අංක 3 පීලි අල්ලු. අංක 3 හරි. අංක 4 ලියනවා, ගලාකාර හිස. අපර අංක 4 තැන් දෙක කරනවා දාලානේ. මේක අංක 6 කියනවානේ. මේක අංක 6 කියලා දාන්නනේ. හරි, එක පොඩ හදාගත්තා. අංක 4 ගලාකාර හිස. අංක 4 ගලාකාර හිස. අංක 5 දිය බස්නා නලය. ඩවුට් පයිප් එක කියන්නේ එයා. දිය බස්නා නලය. දිය බස්නා නලය. අංක 5 කියන්නේ දිය බස්නා නලය. අංක 6 මෙයා. අංක 6 කියන්නේ මෙයාට අපි කියන පොදේ නල සංදිය. අංක 6 කියන්නේ පොදේ නල සංදිය. නල සංදිය. නල සංදිය. නල සංදිය. හරි. රයිට්. මේකේ පළවෙනි කොටස අතහැරලා අපි ආවා කියලා කිව්ව වහලයක් ඇඳ එහි මුදුන් යටලීය, බිත්තිය රලීය, පරාල මූලක් පරාල වගේ දේවල් නම් කරන්න කියනවා. හරි, මම මේක මකන් නම් මකලා ඉන්නම් මම දරුවනේ ඔය කියන කොටසට උත්තර ගන්න. හරි, මේක අපි මකලා මෙමු. මම දැන් එනවා පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර ගන්න. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. හරි, පළවෙනි කොටස කියන්නේ වහලයක් ඇඳලා මුදුන් නැඩලිය, බිත්ති ඇරලිය, රයිට් වේ කතන්දර ටික. අපි අදි මොකද ලස්සන වහලයක්. හරි, හොඳට බලා ගන්න. රයිට්, කොහමද අදින්නේ? රයිට්, මෙහෙම ඇඳලා අම්ම අදින වහල කොට බලාගෙන ඉන්න. නැත්තම් පස්සේ කොහොමද ඇන්නේ කියලා හිතා ගන්න බැරුව ඇයි ඈ. රයිට්. එනවායි මේ වඩින් මුල ඇලි දෙක ගැහුවා. මෙතන එනවා. විස්සී එනවා. මෙතන එනවා තව 20ක්. මෙතන එනවා එකක්. මෙතන එනවා තව එකක්. මෙතන දොරක් තියෙනවා. මේවට නැරක් කම නැති අපි අලංකාර වෙන්න ඔය ටික අඳ ගත්තා. දොර ජනේලෙකුත් තියෙනවා. හරි, ඔන්න දොර ජනේල් තියෙනවා. ඊට පස්සේ මේක වහලේ හදනකොට මෙතන එනවා මුදුන් නැඩවියක්. මේ මුදුන් නැඩවිය. මේකට කියනවා කානු පරාලය. මේකට කියන මූල පරාල. හරිද? ඊටස් මෙයාට කියනවා බිත්ති අරලීය. මෙතනත් එනවා බිත්ති අරලීයක්. මෙතනත් එනවා බිත්ති අරලීයක්. මැද හරියෙන් එනවා පොතේ මැද අරලීයක්, නැත්නම් අතුරු යටලීයක්. එයාලා මේ පැත්තටම යනවා. හරිද? ඊට පස්සේ මේ කානු පරාලයට සෙට් වෙන කොට කෙටි පරාල. හරි, ඔහොම සෙට් වෙනවා. ඒ වගේ මේ මූල පරාලයට සෙට් වෙන කොට කෙටි පරාල. මේ තැන් වලට සම්බන්ධ වෙන පොතේ සාමාන්‍ය පොදු පරාල. ඒවා මම මේ වහල එකක් දානවා. මේවා සාමාන්‍ය පොදු පරාල. ඊට පස්සේ මේ පැත්තට සෙට් වෙන අපට රීප. අන රීප දෙකක් ඇඳලා. තව දෙකක් අදිනු. ඔය විදිහට රීප ටිකකුත් සෙට් වෙනවා. හරි, දැන් මම වහලේ තියෙන මූලික කොටස් ටික දැන් මම ලකුණු කරන්න යන හොඳට බලා ගන්න. මෙයා අංක 1 අපි මේකට කියනවා පොතේ මුදුන් යටලිය. ඊට පස්සේ අංක 2. අංක 2 කියන්නේ මේකට කියනවා බිත්ති යටලීය. ඊට පස්සේ මෙයා අංක 3 මේ සෙට් එකට කියනවා පොතේ මැද යටලී, නැත්තම් අපි කියනවා මේ අතුරු යටලී කියලා. ඊට පස්සේ අංක 4
මෙන්න මෙයාට කියනවා කානු පරාලය කියලා. අංක පහ මෙයාට කියනවා පුතේ අපි මූල පරාලය කියලා. ඊට පස්සේ අංක හය මෙන්න මේ මූල පරාලයට අයි කරලා තියෙනවා කෙටි පරාල. මේවට නමක් කියනවා අපි මූල මැදි පරාල කියලා. මේවා මූල මැදි පරාල. ඊට පස්සේ අංක හත මෙයා අංක හත කියන්නේ පුතේ කාණු පරාලයට හයි කරලා තියෙන කෙටි පරාල. අපි වලට කියනවා කාණ මේ මොනවද මේ කාණු මැදි පරාල කියලා කියනවා. කාණු මැදි පරාල. ඊට පස්සේ පුතේ අංක හත හරි. අංක 8 මෙයාට අපි කියනවා පොදු පරාල කියලා. අංක 9 මෙයාට කියනවා රීප්ප කියලා කියනවා. රීප්ප. අංක 10 මේ කොටස් වලට කියනවා බාජු ලෑලි කියලා. බාජු ලෑලි. අංක 11 මේවට කියනවා වඩින්බු ලෑලි කියලා. මේවට කියනවා අංක 12 අගුව කියලා කියනවා. අගුව. අගුව. ඔන්න පුතේ ගොඩනැගිල්ලක වහලයක් ගහලා තියෙනකොට වහලේ මූලික කොටස් ටිකයි අපි දැන් ওই ලකුණු කරේ. දැන් පුතාලා කරන්නට ඕනේ ඔය කොටස් ටික භාවිතා කරලා එයාලගේ අපි වර්ගීකරණයන් සිද්ධ කර ගන්නට ඕනේ. දැන් ඔයාල කරන්න දරුවනේ ලස්සන මේ රූපය ඇඳ ගන්න. ඇඳගෙන පුළුවන් මේ යටි ඉහළට කොටස් ටික ලකුණු කරන්න බලන්න. හරි. විනාඩි 5න් රූපය ඇඳ ගන්න බලන්න. විනාඩි 5න් රූපය ඇඳ ගන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. විනාඩි 5 රූපය අඳින්න. ඇඳලා ඉවර කරන් ටක් ටක් ගාලා බලන්න. ඉවරද? තව මේක අඳිනවද? මේක තව අඳිනවද කියලා මට පොඩ්ඩක් කියන්න. අඳින ඉවරද කියලා චුට්ටක් කියන්න. අඳිනවද නැද්ද? අඳින ඉවරද? ප්‍රක්ෂාදි නම් ඉවරයි. පූජා ශශික මොකද තත්තේ? තව අඳිනවද? අඳින ඉවරද? හරි. පූජත් ඉවරයි. ශශිකත් ඉවරයි. නොමයගේ මොකද තත්ත්වේ? නොමය ඇඳ ඉවරද? තව නැන්ද?
හැඳල ඉවර කට්ටිය පුළුවන් නම් කොටස් ටික ලකුණු කරන්න අපිට try එකක් දෙන්න. නොමයි ඉක්මන් කරන්න පොතේ බලන්න. ඉක්මනින් හඳින්න නොමයි. හරි මං හිතනවා ඉවරයි කියලා කට්ටියම අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න ඉක්මනින්. දැන් මෙයාට යටින් නැත්තම් පැත්තකින් කොටස් ටික ලකුණු කරගම් පොදේ. දැන් පුළුවන් අය ලකුණු කරගෙන ඇති මම කියන්නම් ලකුණු කරගන්න මෙන්න මෙහෙම. අංක 1 මෙයාට පොදේ අංක 1 ලියනවා මුදුන් යට ලිය. අංක 1 මුදුන් යට ලිය පැත්තකින් ලියා ගන්න. අංක 1 මුදුන් යට ලිය. අංක 1 මුදුන් යට ලිය. අංක 2 බිත්ති යට ලිය. අංක 2 විත්ති යට ලිය. අංක 2 විත්ති යට ලිය. අංක 3 මැද යට ලිය. අංක 3 මැද යට ලිය. අංක 3 මැද යට ලිය. ඇලීරක් ගහලා ලියන්න එකට තවත් නමක් කියනවා අපි අතුරු යට ලී කියලා කියනවා. මැද යට ලී ඇලීරක් ගහලා ලියන්න අතුරු යට ලී. අතුරු යට ලී. තුන හරි. අංක 4 අංක 4 කියනවා කාණු පරාලය. අංක 4 කාණු පරාලය. අංක 4 කාණු පරාලය. අංක 5 මූල පරාලය. මූල පරාලය. මූයන්න ලයන්න අල් පයන්න දාලා ලියන්න මූල පරාලය. මූල පරාලය. මූල පරාලය. අංක 6 මේ මූල පරාලයට අයි කරලා දෙන්නේ කෙටි පරාල. අපේවට කියනවා මූල මැදි පරාල. මූල මැදි පරාල. අංක 6 කියන්නේ මූල මැදි පරාල. මූල මැදි පරාල. අංක 6 හරි. අංක 7. අංක 7 කියන්නේ මෙයා කාණු පරාලයට හයි කරලා තියෙන කෙටි පරාලය. අපි ඒකට කියනවා කාණු මැදි පරාල. අංක 7 කියන්නේ කාණු මැදි පරාල. කාණු මැදි පරාල. අංක 8 කියන්නේ පොදු පරාල. අංක 8 පොදු පරාල. අංක 9 රීප. රීප. අංක 10 බාජු ලෑලි. අංක 10 බාජු ලෑලි. බාජු ලෑලි. අංක 11 වඩිම්බු ලෑලි. අංක 11 වඩිම්බු ලෑලි. අංක 12 අගුව. අංක 12 කියන්නේ අගුව. අගුව. හරිනේ. හොඳයි දෙවෙනි කොටසත් හරි තුන්වෙනි කොටස කියනවා යටලී හා රීප වඩිම්බු ලෑලි සඳහා භාවිතා කරන දැව වර්ග දෙක බැගින් ලියන්න කියලා කියනවා. හරි මුලින්ම ලියන්න පුතේ යටලී කියලා ලියන්න. යටලී. යටලී කියලා පුංචි කැලක් ගාලා කමාදාලා ලියන්න. යටලී සඳහා ගන්න දැව ලියන්න පුතේ. සූර්යමාර. ඔබ දන්න දේවල් සූර්යමාර යටලී වලට ගන්න. සූර්යමාර. තෙලඹු. 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 අලුකේ. අලුකේ. අලු කෙසෙල් නෙමෙයි අලුකේ. අලුකේ. තව කෙනෙක් ලියන්න දවට. 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 ඇට තිඹිර. ඇට තිඹිර. ඇට තිඹිර. දවට. මම මේ කියන්නේ ලංකාවේ තියෙන ගස් වල නම් කීපයක් ඈ. දවට. දවට. ගිනිසපු. එහෙම නැත්නම් දියත. දවට ඊට පස්සේ දියත. දියත. හල්මිල්ල. හල්මිල්ල. පොල්. පොල් දව. පොල්. ඔය වගේ කට්ටිය. ඊට පස්සේ කියනවා රීප්. ඊළඟ කියනවා ලියන්න රීප්.
්‍රීප සඳහා ගන්න දෙව ්‍රීප කියල දල්ලියන්න බක්මී කොස් ඒවගේම දෙල් ඒවගේම දවට හරි ඊට පස්ස කියනවදේ වඩිම්බු ලෑලි තුන්වෙනි කියලා යන වඩිම්බු ලෑලි සඳහා ගන්න දේවල් කියනවදේ ගිනි සපු ඒ වගේම හල්මිල්ල ඒ වගේම පුතා වෙලන් වෙලන් වෙයන්න ලයන්න බින්දුව වේ ලා අන් අල් නයන්න දාන්න වෙලන් හරි ඊට පස්සේ පොතේ කියනවා හතරවෙනි කොටස වහලයක් සකස් කරද්දී සලකා බලන කරුණු තුනක් පුතේ වහලයක් සකස් කරනකොට අපි සලකා බලන කරුණු තියෙනවා දැන් වහලයක් හදනකොට බලනවා දරුවනේ ගොඩනැගිල්ලේ ස්වභාවය හරි ගොඩනැගිල්ලේ ස්වභාවය ඒ වගේම ගොඩනැගිල්ලේ භාවිතය මොන වැඩේකද මේ ගොඩනැගිල්ල භාවිතා කරන්නේ ඊට පස්සේ පුතේ එතනින් එහාට ගියාට පස්සේ තව බලනවා කාලුගුණික දේශගුණික තත්ත්ව පැහැදිලිද ඒ දේවල් බලලා තමයි අපි ගැලපෙන වහලය දරුවනේ නිර්මාණය කිරීම සිද්ධ කරගන්න ලබන්නේ පැහැදිලි හරි එනිසා කියන මෙන්න මෙහෙම වහලයක් සකස් කරද්දී සලකන කරුණු ලියන්න කාලගුණික දේශගුණික තත්ත්ව තව කෙනෙක් ලියනවා ගොඩනැගිල්ලේ භාවිතය මොකේද ගොඩනැගිල්ල යොදා ගන්න කියන එක ඒ වගේම ගොඩනැගිල්ලේ හැඩය ඒ වගේම යොදන සෙවිලි ද්‍රව්‍ය වර්ගය ඔය වගේ දේවල් අනුව අපි තීරණය කරන දේවල් වෙනස් වෙනවා හරි ඇතිපොතේ ඔන්න අපි මික්ස් චැලෙන්ජ් 8 පේපර එක ඉවර කළා දැන් පුතා උත්තර දීපු කොළ ටික තියෙනවනේ කඩදාසි ටික අන්නේ කඩදාසි ටික එකතු කරලා T8 sorry මික්ස් චැලෙන්ජ් 8 පේපර එක පුතේ ස්ටේබල් කරලා පැත්තකින් තියා ගන්න දැන් ඔයාලගේ පොත් මේසේ තියෙනවනේ මික්ස් චැලෙන්ජ් කියලා ෆයිල් එකක් ආන්ගේ ෆයිල් එකට ඔය T8 පේපර එක දා ගන්න එතකොට පිළිවෙලින් මික්ස් චැලෙන්ජ් ෆයිල් එකේ දවසින් දවස ඔයාලගේ ડોකියුමන්ට් එකතු වෙනවා හරි ඉවරනේ හරි දැන් මික්ස් චැලෙන්ජ් 8 පේපර එකත් වැඩි ඉවරයි ඒකත් තියන්නකෝ පැත්තකින් කියලා උනේ ගන්න හරි ගන්න පොත ඊට පස්සේ T9 පේපර එක අතර ගන්න T9 හරි T9 පේපර එක අතර ගන්න අර වැඩ ටික ඉවරයි ගන්න T9 පේපර එක අතර T9 පේපර එක අතර ගන්න හරි උදේ දැන් ඉංජිනේරු තාක්ෂණවේදයේ හැඳින්වීම ගැන මම මේ සාකච්ඡා කරන්න දෙන්නේ උදේ දැන් එතෙන්ට මම එනකොට මම මේ පැහැදිලි කිරීමක් කරනවා අද පන්තිය ඉවරුණාට පස්සේ පුතේ ඔයාලා හැමෝටම පළවෙනි පාඩමේ වීඩියෝ පැක් එක මම ඔයාලට මේල් කරනවා ඊට පස්සේ දැන් අද දවසේ දැන් ඔයාලා පන්තිය ඉවරුණාට පස්සේ දැන් ආය වැඩක් කරන එකක් නැහැ දැන් නිදාගන්න ඉන්නේ ඔයාලා ඊට පස්සේ හෙට උදේ නැගිටලා හරි කමක් නැහැ හෙට හවස හරි ඒ දවස් ඇතුළත දරුවනේ ඔයාලට මම දීලා තියෙන ඉංජිනේරු තාක්ෂණවේදයේ හැඳින්වීම ටියුට් එකේ අඩුපාඩු ටික හදා ගන්න. හරිද? හරි. එතකොට මේ සතියේ අඟහරුවාදා වෙන්න කලින් ඔයාලට දරුවනේ මම ඔය ડોකියුමන්ට් පැක් කීපයක් ඔයාලට ලබා දීම කරනවා. ඒ ඔයාලා ෆිල් කරගෙන ලෑස්ති වෙන්න. සම්පූර්ණ පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඒකටත් සූදානම් වෙන්න. දැන් අද රෑ හෝ හෙට උදේ මම පේපර් එක දානවා ගෲප් එකට. එතකොට ඒක සෞන්ද විද්‍ය අරගෙන ලියලා ලෑස්ති වෙන්න. පැහැදිලිද? හරි. හොඳයි. පුතේ T9 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. අපි උත්තර ලියව ගන්න කඩදාසි ටික අතට. ඉංජිනේරු තාක්ෂණවේදයේ හඳුන්වන්නේ පුතා මොකක්ද ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ කියලා යන්නේ මොකක්ද ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ පුතේ පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලියයි පැහැදිලිනේ
කොහොමද ඉන්දියනට තාක්ෂණ වේදයේ අර්ථ දක්වන්නේ? පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රම ශිල්පයේ ඇතුළත් ක්‍රියාවලියයි. පැහැදිලිනේ? හරි, අපි අන්න ඒක නෝට් කරමු. හොඳයි, එන්න පොදේ පළවෙනි ප්‍රශ්නය පොලිටික ගන්න අතට ලියන්න. ඉංජිනේරු තාක්ෂණ වේදයේ හඳුන්වන්න ලියන පොදේ. පවත්නා වූ හෝ මේ ප්‍රශ්න ටිකට උත්තර ලියපුවාම පොදේ, හරි, ඔය මුළු පාඩම මම මේ දාලා තියෙන ප්‍රශ්න 19කින්, sorry 20කින්, මේ ප්‍රශ්න 20ට උත්තර ලියුවාම මුළු පාඩමේම ලස්සන ෂෝට් නෝට් එකක් හැදෙන්නේ. හරි, ඒ නිසා අපි ලියව ලස්සනට. ඉංජිනේරු තාක්ෂණ වේදයේ හඳුන්වන්න ලියන පොදේ. පවත්නා වූ හෝ මතුවිය හැකි, පවත්නා වූ හෝ මතුවිය හැකි, පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලියයි. පුතේ විනාඩියක් ඉන්නකෝ. T9 පේපර් එකට මම උත්තර කියන්න අවශ්‍ය නැහැ. මම මේක දෙන්නේ මේ ප්‍රශ්න 20න් මුළු පාඩමම ආවරණය වෙන්නනේ. ඔයාලට මම අද හැන්දෑවේ දානවා දරුවනේ වීඩියෝ පැක් එක. ඒක බලලා ඔයාලා ටියුට් එක කම්ප්ලීට් කරගන්න. ටියුට් එක කම්ප්ලීට් කරගෙන ඉවර වුණාට පස්සේ ලස්සනට මේ ප්‍රශ්න 20ට උත්තර ලියලා ලස්සන ෂෝට් නෝට් එකක් හදාගන්න. මේ ප්‍රශ්න 20ට උත්තර ඔයාලගේ ටියුට් එක ඇසුරින් ගන්න පුළුවන්. ටියුට් එකේ තියෙන නෝට් එක කියවලා ලස්සන උත්තර ටික පිළියෙල කරන්න පුළුවන්. පැහැදිලිද මම කියපු දේ? හරි, අපි මේකටයි කාලය වෙන් කරන අපරාධයක්. පැහැදිලි? එතකොට ලස්සනට ඔයාලා මේකට උත්තර ටික ලියන් වැඩ කරන්න ඕනේ. දැන් මම එහෙම කිව්වට ඔයාලා හරි සර් කිව්වා, ඔක සර්ලා අපි ළඟ නෑනි බලන්න නෑනි කියලා අතහැරලා දාලා ඉන්න බෑ. මම දැන් අද හන්දෑ ඔයාලට වීඩියෝ පැක් එක දානවා. දැම්මට පස්සේ හෙට දවස ඇතුළත ඒක බලලා මුලින්ම ඔයාලා දරුවනේ ඔයාලගේ මේ තියෙන මෙනිමේ ටියුට් එක මම ඔයාලට දීලා තියෙනවානේ. මෙන්න මේ ටියුට් එක දීලා තියෙනවනේ, ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැදින්වීම. හරි, මෙන්න මේ ටියුට් එක පුතේ, මේ ටියුට් එක කම්ප්ලීට් කරන්න. මේක කම්ප්ලීට් කරන්න ඕනේ වීඩියෝ පැක් එක තමයි මම අද දාන්නේ. මේක හෙට දවස් ඇතුළත කම්ප්ලීට් කරගන්න. මේක කම්ප්ලීට් කරාට පස්සේ මෙයා ඇසුරින් ෂෝට් නෝට් එකක් තමයි මම මේ T9 පේපර් එක ඇසුරින් දීලා තියෙන්නේ. මේ T9 පේපර් එකට උත්තර ටික පුතාලා තනියම ලියන්න මේ ටියුට් එකේ පිළිවෙලට දීලා තියෙන්නේ මේ පේපර් එකේ. පැහැදිලිනේ? හැබැයි ඉතින් මෙහෙමයි, ඔයාලා වැඩ කරන්න ඕනේ. දැන් එහෙම නැතුව මට හැම දෙයක්ම ඇංගිල්ලෙන් එන එන බලන්න මම ඔයාලා ළඟ නෙමෙයි ඉන්නේ, මම දුරින් ඉන්නේ. දැන් මට ඔයාලා වර්චුවල් නෑනේ. පැහැදිලිනේ? ඒ නිසා ඔයාලා පුළුවන් උපරිමයෙන් වැඩ ටික කරන්න මම කියන දේවල් කර අහගෙන. තේරුණානේ? වීඩියෝ පැක් එක දුන්නාම මේ ටියුට් එක කම්ප්ලීට් කරගන්න නෝට් එක. එතකොට ඒක හරි. ඊට පස්සේ ඔයාට T9 ලස්සනට උත්තර ලියා ගන්න පුළුවන්. මම මේක බහුවරණ ටික ඊළඟ දවසේ පන්තියේදී මම පොඩ්ඩක් මතක් කරනවා. පැහැදිලිනේ? හරි. T9 පේපර් එකක් තියාගත්තද පැත්තකින්. අනේ දැන් වැඩ මගේ පැත්ත වැඩේ මම අඩු කරලා ඔයාලගේ පැත්තට වැඩ වැඩි කරනවා. හරි, ඔයා තමයි දැන් වැඩියෙන් වැඩ කරන්නට ඕනේ. හරි, තව අපිට තව ටික වෙලාවක් තියෙනවා. හරිද? ඒ නිසා පුතේ T9 ඔයාට පුළුවන්. ඒක ඔයාගේ පේපර් එකක් කියලා හිතමුකෝ අපි. අපි වෙනවා පුතේ කතා කරන්න මික්ස් චැලෙන්ජ් 9 පේපර් එකට එන්න. ඊළඟ පේපර් එක මික්ස් චැලෙන්ජ් 9. හරි හරිනේ, රයිට්. අපි ඔයාලට දීලා තියෙන පොතේ මික්ස් චැලෙන්ජ් 10ක් දක්වා විතරයි නේද? ශාදී මට මට පොතේ බලලා කියන්න, මික්ස් චැලෙන්ජ් 9න් පස්සේ 10 පේපරකින් ඉවරයි නේද? මික්ස් චැලෙන්ජ් 10 වෙන මම දැන් දීලා තියෙන පේපර් ටික ලඟ නැද්ද? මට කවුරුහරි කෙනෙක් බලන්න කියන්න පොතේ. මික්ස් චැලෙන්ජ් 10න් ඉවරයි නේ? කවුරු හරි මට බලන්න දරුවෙක් කියන්න. 11ක් තියනවාද මික්ස් චැලෙන්ජ්? 11ක් කියලා මම දාලා තියනවාද? එහෙනම් ඇති. 11ක් තියනවා කියලා කියනවා නම් ඇති. හරි හරි. හරි, 9 මික්ස් චැලෙන්ජ් එකයි මම අරන් තියෙන අතර 11ක් තියෙනවානේ. හරි හරි, 9 වෙනි මික්ස් චැලෙන්ජ් පේපර් එක. හොඳයි පුතේ, ඒකේ හරි හරි ඒකේ පුතේ දීලා තියෙන පළවෙනි ප්‍රශ්නය ඩ්‍රෝවින් එකක්. අපි පුතේ ඩ්‍රෝවින් එකට එමු පොඩ්ඩක්. හරි, ඩ්‍රෝවින් එකට අපි එමු. ඩ්‍රෝවින් එකට ආවට පස්සේ ලස්සන ගානක් දෙන්නේ. පහතින් දීලා තියෙන්නේ විස්කම්බයේ 20ක් මිලිමීටර වෙන සිදුරක් සහිත
ඇලිමිනිය වලින් සාදන ලද යන්ත්‍ර කොටසක් ලෝ දීලා තියෙන මිනුම් වලට අනුව කැපිටල් ඒ දෙසින් බලන කල ඉදිරි පෙනුමද බී දෙසින් බලන කල පැති පෙනුමද සැලැස්මද ඇති වෙන පරිදි ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ ප්‍රමේයය අනුව මේක අඳින්න කියලා කියනවා. පොතේ දැන් මේ දීලා තියෙන සටහනේ A කියන්නේ ඉදිරි පෙනුම, B කියන්නේ පැති පෙනුම. ඔයාගේ රූප සටහනේ පැති පෙනුම තියෙන මොන පැත්තෙන්ද ඔයාට B තියෙන්නේ? ඔයාගේ දකුණු අත පැත්තට වෙන්න. එහෙනම් අපි අඳින්න ඕනේ මොන පැත්තට දාලාද ඕක? වම් පැත්තට දාලා අඳින්නට ඕනේ. එහෙනම් ඔයාගේ වම් පැත්තට තමයි දරුවනේ එන්නට ඕන සයිඩ් එක. සයිඩ් එක වම් පැත්තට දාලා බලන්න, ඩ්‍රොයිං එක කම්ප්ලීට් කරන්න බලන්න. සයිඩ් එක වම් පැත්තට දාන්න. සයිඩ් එක වමට යනවා. සයිඩ් එක වමට යද්දී මෙන්න මෙම රූපයක්. මෙයා මෙහෙම වෙනවා. මෙතන සිදුරක් තියෙනවා. හරි. ඊට පස්සේ ඉදිරි පෙනුම වෙනවා මෙහෙම. මෙහෙම වෙනවා මෙහෙම. මේ කොටස 40යි. ඇල දිගක් ප්‍රස් මෙහෙම. ඊට පස්සේ මෙහෙම එනවා. හරි. ඊට පස්සේ මෙයාගේ ප්ලෑන් එක එනවා මෙහෙම. හරි, ඔය වගේ හැඩයකට එනවා. මිනුම් ටිකක් දාගන්න පුතේ. මිනුම් ටික දාගන්න ඉතින් මේ පැත්තේ එනවා 35යි. මේ කොටස 35යි. මේක ටෝටල් එක 70යි. මේ කොටස 32යි. විශ්කම්බය ඇවිල්ලා 20යි. එක 5 20ක් කියලා දැම්මත් ඇති. මේක ගලකම නැත්නම් මේක උස 20යි. එතකොට මේ දක්වා උසක් 20යි. මේ ඉතිරි ටිකක් 20යි. හරි. ඊට පස්සේ මෙයාගේ පළලක් 20යි. ඊට පස්සේ මේ පළල 40යි. එතකොට මෙතෙන්ද මෙතෙන් 50යි. මේ ටික 30යි. කියන්නේ මේ කැල 20යි. මේ කොටස 20යි. මේ කොටස 30යි. ඔය වගේමයි අනිත් පැත්තත් එන්නේ. මේ මැද පුංචි කොටස පුතා 20යි. මේ කොටස 30යි. හරි. මේ දුරවල් ටික ලකුණු කරගත්ත හැකිනේ වලට. ඊට පස්සේ මෙතන මේ කොටස 35යි. මේ කොටස 32යි. හරි. ඔය විදිහට දරුවනේ එන්නේ. දැන් මෙයාගේ පුතේ අර XY දුරවල් ටික ලකුණු කර ගන්න පුළුවන්. මේ පැත්තට ගත්තොත් X, මේ පැත්තට ගත්තොත් Y. XY දුරවල් ටික ගමු. X කියන්නේ මේ පැත්ත. මේ රූපයේ දිග 70යි. මේ පැත්ත කීයද? මේ පැත්තේ නම පුතේ ටෝටල් ලෙන්ත් එක මෙතනින් මෙහාට 50යි, 50යි, 100යි, 40යි, 140යි. එතන මේ ටික එනවා 0.7යි, 4යි, 11යි, 1යි, 1යි, 2යි. 210ක් x පැත්තට එනවා. y පැත්තට එනවා උස. මේ පැත්ත 70යි. මේ කොටස කියන්නේ 70යි. මෙයා උස කියන්නේ කීයක් එනවද? 40යි, 20යි, 60යි. 130යි.
210යි y කියන්නේ 130යි. x 210යි y කියන්නේ 130ක් කියලෙනවා. ඔන්න ඔය විදිහට පුතේ ඩ්‍රෝවින් එකට අදාළ වෙනුම් ටික ඔබට ලැබෙනවා. හරි. ටක් ගාලා බලන්න පුතේ මේ දල සලස් නැද ගන්න. ටක් ගාලා. ඉක්මනින් අද ගන්නකො. දල සලස් මාදින්න බලන්න. අදලා මිනුම් ටික දා ගන්න හරියට. අපිට අදට ඔතනින් එහාට කොටසක් කරන්න වෙන්නේ නැහැ මං හිතන්නේ. තව පේපර් තුනක් විතර මං හිතන ඉතුරු වුණා. ඒ පේපර් ටික පුතේ මම වෙනම ඩිස්කස් කරලා වලට මම ගෲප් එකට දානවා. හරි, ලින්ක් එක දාන්නම් මම ඒ ටික ඩිස්කස් කරලා. එතකොට මම ලබන මාසේ කියන්නේ මේ අපි දැන් ඉන්නේ මැයි මාසේ. දැන් මැයි මාසේ රිවිෂන් එකට දරුවනේ මම සාකච්ඡා කරන්න යන්නේ පුතේ මෙන්න මේ පාඩම් දෙක වලට කතා කරන සම්පූර්ණයෙන්ම මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඒ කියන්නේ මම සිවිල් පාඩම කතා කරනවා. ඒ වගේම පොතේ චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල චලිතය පාඩම කතා කරනවා. පැහැදිලිද? සිවිල් පාඩමයි චලිතය පාඩමයි සම්පූර්ණ සිද්ධාන්ත. දැන් සාමාන්‍ය තියරි පන්තියක ඉගෙන ගත්තා නම් සිවිල් පාඩම වාහි ඉගෙන ගන්නවා පොතේ මාස 4ක වගේ කාලයක්. හැබැයි මම ඕක ඔයාලට එක සතියෙන් උගන්වනවා. මොකද හේතුව සිවිල් වලට අදාළව දැන් ඔයාලා මේ මාසෙට පේමන්ට් කරද්දී ඔයාලට හම්බ වෙනවා සිවිල් පාඩමට අදාළ ටියුට්ස් 3ක් හම්බ වෙනවා. චලිතේ පාඩම අදාළ ටියුට් එකයි සේරම ටියුට්ස් 4ක් හම්බ වෙනවා පේපර් සෙට් එකට අමතරව. පැහැදිලිද? පේපර් සෙට් එකට අමතරව චලිතය සහ සිවිල් වලට අදාළව ටියුට්ස් 4ක් හම්බ වෙනවා. ඒතකොට ලොකු පැක් එකක් මේ පාරත් හම්බ වෙනවා. ඒකක් ඒ මැයි මාසෙ ඉවර වෙනකොට වැඩ සේරම ඉවර කරනවා. දැන් අප්‍රේල් වල ගත්ත වැඩවල තව චුට්ටක් ඉතිරලා තියෙනවා. ඒ ටික මම දරුවනේ ඔයාලට පේපර් පේපර්ස් ටික දරුවනේ මම වීඩියෝ පැක් විදිහට හදලා මම ඒ ටික ලබා දීම සිද්ධ කරනවා. කොහොමත් දැන් අර දැන් අපිට දැන් ෆිසිකල් කියන්නේ පන්ති වගේ නෙමෙයි ඔන්ලයින් ක්ලාස් එකේ විශේෂම දරුවනේ දැන් අපිට ලයිව් ක්ලාසස් වගේම රෙකෝඩින් ක්ලාසස් ඔය දෙකම යන්න වෙනවා. නැත්තම් මේක අපිට ආවරණය කරන්න බෑනේ. මොකද අපි අප්‍රේල් ඉඳලා ගත්තාම මාස 7යිනේ විභාගෙට තියෙබ්බේ. එතකොට අවුරුදු දෙකක වැඩසටහනක් මාස 7කින් පැක් කරලා දෙනවා කියනකොට පේපර්සුත් කරලා දෙනවා කියනකොට ලොකු සීන් එකක් ඒක. පැහැදිලි. ඒ නිසා ඔයාලට දැන් අර ප්‍රොඩක්ෂන් වල 2000 අපි 15 16 17 18 විතරයි කරේ. 19 20 21 22 පේපර්ස් අවුරුදු 4ක පාස් පේපර්ස් දෙනවා කතා කරන්න. ඒ ටිකක් දැන් මම මේ අඟහරුවාද වෙනකොට ඔයාලට දරුවනේ ලබා දීම කරනවා. ඒ නිසා මේ සතිය අඟහරුවාද වෙනකොට වැඩ සේරම ඉවර කරනවා මම අප්‍රේල් මාසේ. ඒතර ඊළඟ සතියේට ඔයාලගේ ඊළඟ සිකුරාදා අපි පන්තියේ දැන් අඟහරුවාද පන්තියේදී වැඩ සේරම ඉවර කරලා ඊළඟ සිකුරාදා වෙනකොට මම මෙන්න මේ වැඩ තමයි පටන් ගන්න. ඒ නිසා ඔයාලා ඊළඟ සතියේ සිකුරාදා වෙනකොට ඔයාලා අලුත් ටියුබ් පැක් එක අරගෙන තියාගන්න පේපර් සෙට් එකක් එක්ක. අලුත් මාසේ වැඩ ටික මම ලබන සිකුරාදා තමයි වැඩ ටික ආරම්භ කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මේ ටිකේ මම හිතන අඩුපාඩු ඉවරයි නේද? තව මේ කඳින කවුරුත් ඉන්නවද? මේ කඳිනවද කවුරු හරි පුතේ? නමෝයි අඳිනවද පුතේ? පූජා අඳිනවද? කවුරුත් නැහනේ. පූජා අඳිනවද මේක? තවම ඩ්‍රෝවින් එක මේ සටහන් දල සටහන් අඳිනවද? නැහැ, ඇඳලා ඉවරයි. නමෝයි ඉවරයි. රයිට්. අනිත් අයගේ தත්ත මොකද? පූජාගේ වැඩ මොකද தත්තේ? අර පූජා තරේ. ශෂිකේ මොකද தත්තේ? ශෂිකගේ? ශෂිකා ඉවරද? හරි, ශෂිකා ඉවර ඇති. හරි. එහෙනම් පොතේ අපි අදට මෙතනින් වැඩ ටික අපි ඔහොමම අවර කරමු. එතකොට දැන් මම මේ සතිය අඟහරුවාද වෙද්දී අප්‍රේල් මාසේ ඔයාලට දීපු ડોකියුමන්ට් සෙට් එක ඉවර කරනවා. හරිද? එතකොට දැන් මම මේ දැන් අද රෑ ඉඳලා තව දවස් 3ක් විතර ඉඳලා තියෙන අඟහරුවාදට ඔය අද ඉඳලා අද දැන් අද රෑ ඉඳලා අඟහරුවාද වෙනකන් ඔය දවස් 3ක් විතර තියෙන්නේ. ඔය දවස් 3 ඇතුළත ඔයාලට වැඩ ගොඩාක් කරන්න තියෙනවා. මම මේ ටිකේ වීඩියෝ පැක් සහ ඒ අදාළ දේවල් ටික ඔයාලට මම ලබා දීම් කරනවා. ඔයාලේ ටික දඩබඩ දඩබඩ ගාන ඉවර කරලා තියාගන්න. හරිද? ඊට පස්සේ දැන් අව සිවිල් පාඩ වල එහෙම ආවට පස්සේ දරුවනේ ලොකු වැඩ කොටසක් ඔයාලට දෙනවා කතා කරගෙන යන්න ඉස්සරහට. සිවිල් වල එහෙම තියෙනවා මේ මම හිතන්නේ ඔයාලට වීඩියෝ පැක් එකක් විදිහට මම ලෙසන් එකම දෙනවා මාස 3මාරක ලෙසන් එක. මම හිතන්නේ වීඩියෝ සෙට් එකම සේරම 16ක් හෝ 17ක් වෙන පැය දෙකේ ඒවා. හරි, ඒ නිසා ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවම ලයිව් විදිහට යන්නේ. එතකොට එතනදී තව දුරටත් ඔයාලට දරුවනේ මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා අපි ලස්සන වැඩ ටික කරගන යන්න. හරි, එනිසා ඔයාලගේ කැපවීම දරුවනේ උපරිමෙන් තියාගන්න. ටාගට් එක එක්සෑම් එක ගොඩ දාගන්න. ඉංජිනේරින් වලට ඒකක් ගන්න. පැහැදිලිද? ආන්ගේ ටාගට් එක ඉදලා වැඩ ටික කරගෙන යන්න. මම ඔයාලගේ පිටිපස්සෙන්ද ලබුතේ
ඔයාව මගේ ට්‍රැක් එකට දාන්න. ඔයාලා හොඳට මහන්සියට වැඩි කරගෙන යන්න. හරි, ගැටලුවක් අඩු පාඩුවක් තිබුණොත් ඔයාලා මගේ කන්ටැක්ට් නම්බර්ස් තියෙනවා, මම WhatsApp කරන්න මට මොනවාරි අවුලක් වුණොත්. හරි, එහෙනම් පොදේ අඟහරු දෙද්දී ලොකු වැඩ ප්‍රමාණයක් අපි වැඩ කරනවා. ඒකට සූදානම් වෙන්න ලබන සිකුරාදේදී වල මේ මාසේ රටාල ડોකියුමන්ට් සෙට් එක අරගෙන තියාගන්න. ඊට පස්සේ සිකුරාදේ ඉඳලා අපි මේ මාසේ වැඩ ටික ආරම්භ කරනවා. හරි, එහෙනම් අද පොදේ වැඩ ටික ඉවරයි. එහෙනම් අයිබෝවන්.